වෙනකොට වෙලාව 7:03යි. අද දවසේ අපි ටීවී දක්වන කවිය සහ සාහිත්‍ය ගැන අපි හරිම කැමති අය. අද දවසේ අපි මේ නූතනත්වය ගායන කලාවය තුළ තියෙන අපේ සෞර්ද ගායකයෙක් එක්ක තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. ඉතින් අපි හිතුවා ඔහුගේ ගායනය වගේම මේ අපි දැක්ක ඔහුගේ මේ සෞන්දර්යාත්මක කලාපයක් විශේෂයෙන්ම ඔහු බොහෝ විදිහට සමාජ මාධ්‍ය ඇතුලේ මම දැක්කපු කාරණේ තමයි ඔහු ඉතාම මේ නිර්මාණාත්මක ප්‍රකාශන නිර්මාණාත්මක දේවල් ආදරේ සම්බන්ධව ප්‍රකාශ වෙලා තිබුණා. ඒ නිසා මට හිතෙනවා පූර්ණිම සහෝදරයත් එක්ක මේ 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 ප්‍රේමය සහ ආදරය එක්ක කතා බහකට අපේ වැදිරිය එක්ක එකතු වෙන්න. සඳට ඔබ කොතරම් පෙම් කළත් ඔබ වෙනම හැමදාමත් වෙනස්. නෑ වෙන්නේ කවදාවත් වෙනස්. සිතු මයි වැරදි සඳ හරි වෙනස්. සිතු මමමයි වැරදි සඳ හරි වෙනස්. සිතු මමමයි වැරදි සඳ හරි වෙනස්. සඳ හරි වෙනස්ද? සඳ හරි වෙනස්. දැයි අපි දකින අපි දකින සඳ නෙමෙයි නේද? සැබෑ සඳ. අපි දකින්න එක සඳ. හැබැයි ඇත්තටම සඳ කියලා අපි දකින්නේ අපි මේ බාහිරින් පේන මේ හරි ලස්සන දිලිසෙන බබලන වස්තුවක් තමයි අපි සඳ කියලා දකින්නේ. ඔව්. හැබැයි අපි සඳට ඇතුළට ගිහින් එබල බලුවොත් සඳ හරි වෙනස්. සඳ හරිම වෙනස්. විශේෂයෙන්ම ලංකාවේ මේ සඳ ගැන බොහෝ විදියට කවියෝ සාහිත්‍ය දාරයෝ බොහෝ විදියට විචාරය කරේ මේ මේ හරියට කාන්තාවගේ මූණ වගේ. සඳ ඔබට කොතරම් පෙම් කළා? ඒ කියන්නේ ප්‍රේමයේ ඒ කියන්නේ පෙම්වතා කියන්නේ මට දැනෙන විදිහට සඳ කියන්නේ කොයිතරම් පෙම්වතිය කියලා අපි උදාහරණ ගත්තොත් ඒකේ තියෙන සෞම්‍ය භව කියන කාරණය. සෞම්‍ය භව කොයිතරම් මිනිසුන්ගේ ප්‍රේම ලෝකයට ආවහම ඒක කොයිතරම් මිනිසුන්ගේ ජීවිතේ කොයිතරම් වෙනස්කමක් කරනවද? ප්‍රේමයේ තරම් විශිෂ්ට වෙච්ච මානව සංකල්පයක් මා දැක නැත. මට හිතෙනවා ඔබටත් එසේමයි කියලා මා විශ්වාස කරන්නේ. මමත් විරහව තුලින් කවිය සහ ප්‍රේමය ගැන ගවේෂණය කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මම හරිම කැමති ලෝකේ ප්‍රේමණීය ජීවිත ගත කරන මිනිස්සු දිහා බැලුවහම මම පැත්තකට වෙලා ඉඳගෙන හරිම වින්දනය කරන කෙනෙක් විදිහට මම විශ්වාස කරන්නේ. ඔබට ප්‍රේමය කරන කෙනෙක් දැක්කහම මොකද හිතෙන්නේ? ප්‍රේම කරන කෙනෙක් දැක්කම ඇත්තටම ඇති වෙන සතුටක්. මොකද ප්‍රේමය කියන්නේ වැරදි දෙයක් නෙමෙයි. ප්‍රේමය තුල මම දකින්නේ නැහැ වැරද්දක්. මම දකින්නේ නැහැ කොතනකවත්. වෛර කිරීම තුල වැරද්දක් තියෙනවා. හැබැයි ප්‍රේම කිරීම තුල කිසිම වෙලාවක වැරද්දක් වෙන්නේ නැහැ. වැරද්දක් මම දකින්නේ නැහැ. ඇත්තටම ඔබේ බොහෝ මේ කවි සහ මේ නිසද සංස්කෘතියන වල මම දැක්කපු දේ තමයි ඔබේ මේ හරිම මේ මේ විරහව ප්‍රේමය කියන එක බොහොම මේ වස්සුභීෂයක් විදියට ගේනවා. අනුභූතියක් විදියට ඔහු කතා කරනවා. ඇයි ඔබ ඒ තරම් විදියට මේ අනුභූතික භාවයක් ගේන්නේ? ඇයි ඔබ ප්‍රේමය ওই තරම් ළඟක් බවට ගේන තියෙන්නේ? ඔව් ප්‍රේමය ප්‍රේමය කියන්නේ ඇත්තටම ඒ කියන්නේ මිනිසෙක් ජීවත් කරවන්න පුළුවන් දෙයක් තමයි ප්‍රේමය කියන්නේ. ඉතින් ඒ ප්‍රේමය ගැන ඒ ප්‍රේමය මටත් දැනෙච්ච කෙනෙක්. ප්‍රේමය මමත් විඳපු කෙනෙක්. විරහව මමත් විඳපු කෙනෙක්. ඉතින් ඔය හැමදේමත් එක්කම ප්‍රේමය වගේම විරහවත් හරි ජීවිතවලට හරි සම්බන්ධයි. ඉතින් එතෙන්දී මට චුට්ටක් මෙතන දැනෙච්ච මාතෘකාවක් වුණා විරහව කියන එක. මොකද මම මගේ විඳීම නෙමෙයි මෙතන. ඔව්. කාරණාව වෙන්නේ මගේ විඳීම නෙමෙයි. මම දැක්ක පොදු සමාජය තුළදී මම දැක්ක විරහව කියන එක මිනිස්සු වැළඳ ගන්නවා. මොකද විරහව කියන එක තුළ තියෙනවා අපි කොයි තරම් කිව්වත් විරහවේ තියෙන අමුතුම රසයක්.
वेदनात्मक रसे अभी विधिन्न मंगिता अभी क्वच्चर अकमति उदनाव ये वेदनावतुलि मतुन ये विरहवतुलिंगेन ये रसे विधिन्न अभी कौरुत अकमति नह मुखद अभी चुटा हित मुको मोनमहरी विधि अभीट अभी आदर पराद वेच्च हो हेमनेत्ना अभी मोनमहरी मम्मितन प्रेमेकियन मे यौन देने कतर अतिवेन प्रेम मम प्रेम किल दाखिन्न मितन विविध प्रतिवलिम मे प्रेम दाखिन्न पुलवा कोई विधि देखा मे प्रेम तुल अतिवन विरहव मे प्रेम तुल अतिवन विरहव मम दाखिन्ने हरिम सुंदर दया कि ये विरहव हरि सुंदर अभी विधिन्न पुलवांग विरहव कि अन्य विधिन्न पुलवांग दया ओ अतर साहित्य तुल अपीट विशेष सरखाने विप्रलांगितृंगार विप्रयोगे निशा मिनीसुंगे जीवित अतुले महाविंदनात्मक अवकाश खेदन एक कोई तरह समाज पेम्मतुम पेम्मतु विंदने करवादकिन कारण तमय हा वेदगत्म दे दाकिन मे विरह विन्वी मनीषा अतिवन වසයතුලේ මිනිස්සු බොහොම භයානක තීන්දුව తీරන ගන්නවා ඔබ ඔබ වගේම මමත් ඒ ඒ ඒ සංකල්පය ඇතුලේ විශේෂයෙන්ම අපි ගන්නේ පෑන හෝ පන්නේද අපි අතට අරගෙන තමයි අපේ නිර්මාණාත්මක ජීවිතේ එළියට දානවා ඔබ ඔබ ඔබට දැනෙන විරහව තමයි මට දැනෙන්නේ ඇත්තටම මේ මේ අවසන් මොහොත කියන ඔබේ නිසදස් ආකෘතියේ මේ වදන් ටික ගත්තත් නොඹගේ මුදු මුදු දෑඟිල්ලෙන් මගේ හිස සනසන්න මගේ හිස සනසන්න දැන් මේක හරියම චිත්ත රූප ධනවන බවක් තියෙනවා ඔබගේ පෙම්වතියගේ මුදු වෙච්ච දෑඟිල්ල ඇතුලේ හිසක් සාමාන්‍ය පරිමදින්න කියන ප්‍රාර්ථනය පෙම්වතා අපේක්ෂා කරනවා ඒක මොනතරම් මනරම්ද කියන එක ඒ කියන්නේ පෙම්වතා විශ්වාස කරනවා ඒ මෘදු භව ඔහුගේ හදවතට ඒ පෙම්වතියගේ මෘදු භව සමීපයි ඒ තරම් ස්පර්ශ කරන්න පුළුවන් මේ මනෝභාවයක් ඒ පෙම්වතා තුළ තියෙනවා ආදරය කියන්නේ ඔබට කොහොමද දැනෙන්නේ ආදරේ මට ගොඩක් කිදිවලට දැනෙලා තියෙනවා आदरे गोड़ा विदलती है नवा आदरे लाभलती है नवा आदरे तुलिंग दुकाक लाभलती है नवा है भाई मामा कोई भी लाभ को आत मामा आदरे तुलदी लाभबु दुकाक किएने का मामा में मिनीमरण नवात तवात किएने कोटा हिंसा वक करण नवात मामा योदा करते नहीं मामा योदा करते एक साहित्य आते के कुतु करला खावियाक करला नेतंग මොනවිදයකින් හරි මිනිසුන්ට විඳින්න පුළුවන් පණිවිඩයක් දෙන්න මිනිසුන් නිර්මාණයක් දෙන්න. හැබැයි ඒක තුල කියන්නේ නැහැ මම කරන හැම නිර්මාණයක්ම මම ලියන හැම වචනයක්ම තුල තියෙන මගේ ජීවිත කතාව නෙමෙයි. මගේ ජීවිත කතාව නෙමෙයි සමහර වෙලාවට මම දැකපු දේවල් තියෙනවා. සමහර වෙලාවට මගෙන් ඉල්ලීම් කරපු දේවල් තියෙනවා. මොකද ඒ කියන්නේ මම අපේ මේ මේ කලා ශාස්ත්‍රීන් මගේ සහෝදරයෙක් එක්ක ඔය නිර්මාණ පිටුවක් කරගෙන ගියා. ඒකෙදි මිනිස්සු ඉල්ලන නිර්මාණ තිබ්බා. ඔව්. හැබැයි එතෙන්දි වැඩිපුරම ඉල්ලුවේ විරහව. මම දන්නේ මම තුලින් ඉල්ලුවේ විරහව. ඔව්. අවස්ථාවලදී සමහරක් අවස්ථාවලදී මම මගේ පෞද්ගලිකව මගේ පියා නැති වුණත් එක්ක දැනෙච්ච මට පෞද්ගලිකව ඇති වෙච්ච වේදනාවත් එක්ක මම එතුම ගැන යම් යම් නිර්මාණ කීපයක් කරා. හැබැයි එතෙන්දිත් මිනිස්සු මගෙන් ඉල්ලන්න ගත්තේ මිනිස්සුන්ට මගේ පෞද්ගලිකත්වය අදාළම නැහැ. නමුත් මිනිස්සු එතෙන්දිත් මගෙන් තවත් ඉල්ලන්න ගත්තා අපිට මේ දේ දෙන්න කියලා. ඒතකොට මගේ අනිත් මගේ සහෝදරයා මට කියන්න ගත්තා අපි මේ දේ ලියමු. අපි මේ විදිහට ලියමු කියලා. එතෙන්දි ඒ ලියන දේ තුල මම ලිව්වේ මගේ අත්දැකීම් නෙමෙයි ඇත්තටම. හැබැයි මම මේ හැම දෙයක්ම මම ලියද්දි මම මගේ කරගන්නවා. ඔබේ අත්දැකීමක් වුණත් මට මම ලියද්දි මම ඒකට සම්පූර්ණ ඒක මගේ අත්දැකීමක් කරගෙන තමයි ලියන්නේ. හරි. මගේ අත්දැකීම බවට පත් කරගන්නවා ඒ කියන්නේ යම් නිර්මාපකේ අපි දකිනවා අපේ සාහිත්‍ය ਵਿਚාරය ඇතුලේ අපි දකින කාරණාව තමයි ඒ දේවල් තමුන්ගේ අත්දැකීම් බවට පත් කරගන්නවා. බොහෝ විදිහට අත්දැකීම් නැත්නම් අනුභූතීන් එක්තරා විදිහකට මේ මිනිස්සු
ඔබ කියන ආකාරයට මට කිව්වා නිසා මම ඒක මගේ ඇඟ ඇතුළට දාගෙන මගේ හදවත දාගෙන temperadu වෙමින් මං එක්කෙනෙක් බිහි කරන්න උත්සාහ කරනවා මට ඇහිච්ච දෙයක් මං හිතලා හිතලා ඒක න නිර්මාණාත්මක ලෙසින් අලුත් නිර්මාණයක් කරන්න හිතනවා අත්දැකීම කියන්නේ තව ආකාර විවිධාකාර ස්වරූපයෙන් සමාජය තුළ කතා බහට ලක් වෙන්න පුළුවන් නිර්මාපකෙක් නිර්මාණාත්මකව ඉදහා බලන්න පුළුවන් ඔහුට යම් ආකාරයක මේ පුවත්පතක යම් ආකාර ප්‍රවෘත්තියක් ප්‍රවෘත්ති විශේෂාංගයක් නිර්මාණකරුවෙකුට ඔහුගේ නිර්මාණ භාවිතාව බවට පත් වෙන්න පුළුවන් ඒක තමයි මොහු කියන කාරණේ මට එක්තරා අවස්ථාවක මේ කතා කරනවා අපිට මේ කැනඩාවෙ ඉන්න නෝන කෙනෙක් ඔබ අප්පච්චි ගැන කතා කරද්දී ඇය ඉන්නේ කැනඩාවේ තරුණ කතාවක් ඇයි මහවෙච්ච කෙනෙක් ඇය කුරුණෑගල ප්‍රදේශයේ කෙනෙක් හැබැයි එයා කියන්නේ මගේ අප්පච්චි කියලා ඇයි ජීවත් වෙන්නේ මේ 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 කැනඩාවේ හැබැයි ඇගේ අධ්‍යාත්මය තුළ ජීවත් වෙන්නේ කුරුණෑගල ඔබ ඔබ ඔබට තාත්ත දරුනේ කොහොමද මං කියන්නේ ප්‍රේමය වගේම මිනිසුන්ගේ මානව සංකල්පය ඇතුලේ පුතු පිය පුතු කියන සම්බන්ධය හරිම වැදගත් වෙනවා මොකද මේ අපිට දැන් සාමාන්‍යයෙන් මේ පවුලක වුණත් ලංකාවේ පෙළපත් සම්ප්‍රදාය ගැන කතා කරද්දී මේ ඒ කියන්නේ පුතාගේ සෝරි පියාගේ මේවක තමයි පුතාට එන්නේ ඒක ඒක තමයි මේ අපේ ශිෂ්ටාචාරයක මේ दमेल बोट पारे उपट पिया पियाट तीन साहित्यात्मक मुखादे पियागन मट धन दे पियागन मट धनी मट वाकिदाने मट मेहमो मे आगे अवस्थावक मे वचन की हम प्रकाशकर बेह हे भाई मम पियागन मट किन मम कि මට තාත්ත කියන කෙනා කවදාවත් මට දුකක් දීපු නැති කෙනෙක්. මගේ ජීවිතයේ ඕනම කඩයිමකදී මාත් එක්කම ඉඳපු චරිතයක් ඒ. මගේ ජීවිතේ වුණ පරාජයන් වලදී මට නැගිටින ශක්තියක් වුණ කෙනෙක් ඒ. ඒ වගේම මම මොනම හරි විදිහකින් මොනම කාර්යයක නියලුණත් එතුමා මටත් ඇදිය ශක්තිමත් තරුණයෙක් වගේ මාත් එක්ක ජව සම්පන්න වෙ හැම දෙයකටම ඉදිරිපත් වෙන කෙනෙක්. ඔව්. ඒ වගේම එතුමා මහා පුදුම පෞරුෂයක් තිබිච්ච කෙනෙක්. හ්ම්. ඒ පෞරුෂය තුළ මම ගොඩක් දේවල් මම සමාජයෙන් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි දරුවෙක් විදිහට මට දක්වපු සෙනෙහස ඇත්තටම මම හිතන්නේ මට වැඩිපුරම දැනුනේ එතුමා මිය ගියාට පස්සේ කියලා. එතුමා ජීවත්ව ඉන්න තාක්කල් එතුමා ගැන නොදකපු සෙනෙහස එතුමා නැති වුණාට පස්සේ මට දැනෙන්න ගත්තා මොකද මට මගේ ලෝකේ ඉන්න ලොකුම වීරයා එතුමා මට මගේ ලෝකේ තුල ඉන්න ලොකුම වීරයා නම් මගේ වීරයා ගැන මට හරි මම මට පාවොච්චාරණයක් කරන මම මේක අවස්ථාව කරගන්න මගේ පාවොච්චාරණයට ඇත්තටම මේක මම ඇත්තටම මම මේ කතන්දරෙ මීට කලින් කිව්වා අපේ ආදරණීය ගායන ශිල්පියා අපේ මදුවයි මදුමාධව රමින්ද මහත්මයාගේ එයාගේ එතුමාගේ පියාගෙන දාපු යම්කිසි සටහනකදී මම මේ පාපොච්චාරණය මීට කලින් කරා. හැබැයි මම මෙතෙන්දිත් මම මේ පාපොච්චාරණය කරනවා. මට මතකයි මගේ පියා කවදාවත් මාව ඉපදුනේ පෞද්ගලික රෝහලක. කවදාවත් මට මගේ පියා දුකක් කියන දෙයක් ඇති වෙන්න දුන්නේ නැහැ. එතුමට නොතිබුණත් එතුමා හැම සැප සම්පතක්ම මට දීලා හැම විදිහකින්ම මාව හරි මේ සුවපහසු ජීවිතයක් ගත කරන්න මට ලබලා දුන්නා. නමුත් අවසානයේ මට එතුමාගේ ජීවිතයේ අවසානයේදී මට නොහැකි වුණා. එතුමව මට දීපු ඒ පෞද්ගලික රෝහලක තියලා සලකපු සැලකිල්ල මට සලක ගන්න බැරි වුණා මේ අපේ රටේ තියෙන අපේ සමාජයේ තියෙන යම් යම් දේවල් එක්ක තියෙන මේ ආර්ථික ගැටලුත් එක්ක මට ඒ අවස්ථාවෙදි මට ඒ දේ කරගන්න බැරි වුණා. ඔව්. අදටත් මම දුක් වෙන්නේ අදටත් මට දුක් වෙන්න තියෙන එකම කාරණේ විදිහට තියෙන්නේ එතුමගේ අන්තිම අවස්ථාව. එතුම අන්තිමට ගත කරපු අවස්ථාව මට තිබුණා නම්
माव इपदुन इपदु वागे माव गेनिहिल्ला माव लेडउनाम मट मुनुमारी देयक्कुनाव माव गेनिहिल्ला माव पेन्नुवा वागे मटत् तिबुनुनां एतुमाव अवसान अवस्थावेदी पौद्गलिक रोहलक सुवपहासु एंदक तबन्न तिबुनानां मं हितन्ने मगे हिते तियेन लोकु बराक निदहास वेयि कियला नमुत् मोनयम् हो देयकक् देयक् निसा मट ये करगन्न अमारुना मट मगे आर्थिके मट बलपैवा एकत् एक्क मट अत्तर मेक हरी लोकु दुखक् मम मट मोनम हरी विदिहिन मट तियेन देयक् नैति करगेन हरी मट एतुम वेनुवेन ये दे करन्न पुलुवंकम तिबुनानां दर्शन ඒ දුව තමයි ඒ ඩ්‍රයිව් කරගෙන යන්නේ උත් ඇය තනියෙන් යනවා මගේ ලෝකේ රජුරේ නුඹයි තාත්තේ කියලා මම දැක්ක පිටිපස්සේ ඇයගේ වාහනේ සටහනක් දාලා තියෙනවා ඒ කියන්නේ මේ විරුද්ධතාවය කියන්නේ දැන් ඔබ සඳහන් කරන්නේ විශේෂයෙන්ම මේ පියයි පුතයි කියන්නේ සමාන ලිංගිකයෝ හැබැයි දුවෙක් විදියට පියාට දැනෙන විදිය හරි වෙනස් ඒක එක හරිම වෙනස් කාරණාවක්. ඉතින් ඒකෙදි මම මං ඒ පැත්තකට වෙලා කියවපු දේ තමයි ඒක හරි කොයිතරම් මනරන්ද දුවෙකුට තාත්තා රජෙක් විදියට දැනෙන්න ඇයගේ පෞද්ගලික වාහනේ තාත්තගේ රජෙක් බවට පත් කරන එක මොනතරම් ඒක මාර දෙයක් කියලායි අපි විශ්වාස කරන්නේ. अभी कोई तरह दरुणरासे मम मे सहोदर कथा पोलहेर प्रदेश मम आवा अब मे वैडस दर्वगे कथावत दर्वट हेट दवसे अवश्य मे पोति का प्रिंट करवश्यता मे अभी करोन के कारण अभी अतिशय संवेदी सामजे विनस्कमकट फलापुर मानव ප්‍රගමණය වඩා ශිෂ්ටත්වයක් සහ සුන්දරත්වයක් අපේක්ෂා කරන මිනිස්සු විදිහට අපි දැක්ක දෙයක් තමයි ඔබ හරීම මේ ලස්සන දෙයක් තු ආදරය මහ ගොඩක් කියා තුරුලට ගන්න මහ ගොඩක් හරීම සරල සුගම බවක් තියෙනවා මේ ආදරය කියන එක තුරුලට ගන්න ආදරය කියන එක කොහොමද මිනිසොට දැනෙන්නේ ඔබට දැනෙච්ච විදිහත් එක්ක මේ මට හරි රසනයි කියලා හිතුණා මේ ආදරේ මහ ගොඩක් හරිම ගොඩක් එක කියා තුරුලට ගන්න තුරුලට ගැනීම ඇතුලේ මිනිසුන් කොයිතරම් මානවවාදීව මේ මිනිසුත් එක්ක ජීවත් වෙනවද කියන එක හරිම විශිෂ්ටයි මිනිසෝ එක්තරා විදිහකට හමු වෙන්න පුළුවන් වෙන් වෙන්න පුළුවන් බොහෝ දෙනා අපිට හමු වෙලා තියෙනවා බොහෝ දෙනා වෙන් වෙලා තියෙනවා අපි හොමාරු කරගත්තේ ඔබට දැනෙන විදියට මොකද්ද ආදරේද ආදරේ හොමාරු කරගනිපොයක් ඉන්නවා ආදරය තුල වෛරය හොමාරු කරගනිපොයක් තියෙනවා මොකද සමහර ආදර කතාම තමයි කාලෙකදී වෛරයක් විදියට පෙරලෙන්නේ දැන් මම ඇත්තට මේ ඔය ඔබතුමා කතා කරන මේ නිර්මාණෙත් එක්ක කියනවා නම් අවසන් මොහොත ඇත්තමයි දැන් ඒක අවසන් මොහොත කියලා ඒ අදහස් කරේ තමන්ගේ මෙතන මම අදහස් කරන්නේ නැහැ මේක ස්වාභාවික මරණයක්ද එහෙම නැත්නම් මේ දිවිනසා ගැනීමක්ද එහෙම කියලා අදහස් කිරීමක් නැහැ හැබැයි මොනියම් හෝ මොහතක තමන්ගේ අවසාන මොහොතේදී තමන් ආදරේම කරන කෙනා සමහර විට ඒ කෙනා තමන්ගේ ළඟට ඒ අවස්ථාවෙ ඉන්න පුළුවන් ද බැරිද වෙතෙන්දී අපිට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ළඟ ඉඳීද? ඔහොම. ඉතින් ඒක නිසා නිශ්චිත බවක් නැහැ. නිශ්චිත බවක් නැහැ. ඒක අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතතාවය තමයි උතන ඔය තියෙන්නේ අර නුඹගේ මුදු ඇත ගිලෙන් මගේ හිස සනසන්න. එබී මගේ දෙනතටම ඇසිපියත් නොසලන්න. පිටාරේදී කඳුළු කැට දෙතොල මත දෝවන්න.
आदरे महागुड़ा किया तुरुलट गन्न नुबके एक केहरो दक मगे अत पटलन्न किसु एकुट एय मगे अतिन गन्न गनु नोम देन्न वेटुनु तिन तव कंदुलु हदवतर बरवन्न खाउरु नुब वेन करात मगे गावम इन्न इतन मम හරි වෙනස් විදිහේ අදහස් කීපයක් මම ප්‍රකාශ කරන්න තියෙනවා මම හිතන්නේ එතන දකින්න පුළුවන් මේ එතෙන්දි මම අදහස් කරලා තියෙනවා මේ ආදරවන්තිය මගේ S2 එකට එබිලා එයාගේ S2 එකෙන් එන කඳුළු මගේ S2 එකට වැටෙන්න මගේ දෙතුලට වැටෙන්න දෙන්න එතකොට ඒක තුල මට අමුතු ජීවියක් ලැබෙයි අන්න එතෙන්දි මම අර ආදරය කියලා ආදරේ මහා ගොඩක් කියලා සමහර විට මේක කියාගන්න බැරි වෙච්ච ආදරයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රේමවන්තිය සමහර විට මේ ප්‍රේමතාවට කි නොකියුව ආදරේ වෙන්න පුළුවන් මේ. ඒ විදිහට මාව ළඟට ගන්න. මෙතෙන්දි මම එක කතාවක් කියලා තියෙනවා. අපේ ගොඩක් අය තුල අපි මතක ගොඩ ගහ ගන්න මිනිස්සු. අපි ආදරේ කරද්දී අතන මමත් එහෙම කරපු කෙනෙක් මමත් එහෙම කරලා තියෙනවා. ආදරේ කරද්දී අපි සිහිවට ළඟ තියාගන්නවා. මේ සිහිවටන කියන්නේ ආදරේ සිහිවටන කියන්නේ සමහර වෙලාවට 125ක් වටින් නැති දේවල් වෙන්න පුළුවන්. ආදරේ සිහිවටන මේ දීපු දෙයක් නොවෙන්න පුළුවන්. සමහර විට වටිනම සිහිවටනය 125ක් වටින් නැති දෙයක් වෙන්න පුළුවන්. ඔබට මෙතන තියෙන කොළ කෑල්ලක් ගත්තොත් සමහර විට ඔබට ඒක නොවටිනාම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මගේ පෙම්වතිය අත පිහ දාලා මේ කොළ කෑල්ල විසි කරා නම් මට ඒක වටිනම දේ වෙන්න පුළුවන්. इतनी अन्े वगे दिन मम्मीतने रूप के उपमा रूप पाविचे कर आगे कोाकदे जीवी रंजीन कोाक मगे अति तीन गुड़कल मगे अति पटल गुड़कल मुखद मट तनी मट आने तो तनी मट इन बेह मटे तनिक मैंने तीन आगे कोाक मगे अति तीन अरे मे प्रेम का महा बुद्धिमत् प्राज्ञे हेम दिनाम धन नमन देखा एक शेखर की हरिम हर के शिव मेले दिन उबेस पिरीमेद उबगिन वेन्नी मम अन्न शेखर की गीत आखली शिव मेले दिन वचने तुम बहुम मे हरिम सॉफ्ट हरिम शिव मेले भवती एक प्रेक्षक सन्निवेदने करहम प्रेक्षक हरिम मार फील मार विंदनात्मक अवकाश आदरे विंदिन्न आदरे प्रकाशक आदरे प्रकाशगिरी मेती आदरे प्रकाशगिरी वलट विन्न मोम सुंदर हदवता मिनी मिनी सुंदर हदवत तमय मे विधियट तमुंगे जीवित मेदे आकार अभी बहु विधियन बच्चन मगेत मे मे कागे वे हव ओब विश्वासकर अभी विश्वासकर कवि दार्शनिक कलाकार धन दे तम प्रबलतम निर्माण बहुत पत्र मम्मी मंत मे निर्माण अभी कलीन सदन निर्माण तीयन මගේ ජීවිතේ ලැන්ග්වේජ් කතා කීපයක් තියෙනවා. මම ඒ බොහෝ දුරට අහන්නේ නැත්තේ මාගේ ජීවත් වෙන ඔලගේ කාරණේ නිසා. නෑ ඇත්තටම ඒ කියන්නේ මගේ එක්තරා මගේ ආදර කතාව තුළ මමත් ඔය විදිහේ දේවල් මම ගොඩ ගහගෙන ඉපු කෙනෙක්. කිසිම කෙනෙකුට නොවටින රෝස නටේ ඉඳලා කිසිම කෙනෙකුට නොවටින රෝස නටුවේ ඉඳලා අර මම අර උපමාවක් ඉදිරිය ගනිපු අත බිහ දාලා විසි කරපු කොළ කෑල්ලක් මම ළඟ තියාගෙන ඉපු කෙනෙක්. අවස්ථාවක ඉතින් ඒක තුල තිබුණේ ආදරේ. ඒ තුල තමයි ආදරේ තිබුණේ. මොකද ඒ කාලේ වුණ සමහර වෙලාවට අපිට පෙම්වතිය කියන කෙනා ලැබෙයිද නොලැබෙයිද අපි දන්නේ නැහැ. හැබැයි එයාගේ මොනම හරි සිහිවටනයක් අපේ ළඟ තියෙනවා නම් ආයි මතකේ අවිස්සෙනවා. එතකොට අපි කවදාවත් අපි ජීවිතේ කොයි දවසකදීවත් එයා අහිමි වුණාට අපිට අහිමි වෙන්නේ නැහැ. ඉතින් ඒක තුල ඒ ජීවත් වීමට කරන උපායක් තමයි මම හිතන්නේ ඔය කියන්නේ. मटतर हम तीर जीवित वैकन कारण पेरता पेमता दीप धैगी और लोस अक्वांग पड़ी कुंड कट अक्वांग जंगम दुरा कदने अक्वांग मे हेमदे अक्म
අක්‍රීය වුණා ජංගම දුරකතනේ සිහිවටනයක් විදියට ජීවිතේට ඒක නිදන්ගත වෙලා බොහොම ආදරෙන් ආරක්ෂා කරනවා මොකද්ද එහෙනම් ආදරේ දැන් අපි පැරණි ආදරේ නටබුන් තියාගෙන අලුත් ආදරයක මිනිහේ ජීවත් වෙන්නේ කොහොමද මගේ ජීවිතේ නම් පැරණි ආදරේ නටපුන් තියාගෙන අලුත් ආදරයක ජීවත් වීමක් කියලා දෙයක් මගේ ජීවිතේ තුල නොතිබුණත් මම මෙහෙම කියන්නම් පැරණි ආදරේ නටබුන් කියන්නේ මං හිතන්නේ මේ අපි නටබුන් එහෙම නැත්නම් මේක අපි දකින්නේ අර යම් කිසි දෙයකින් ඉතුරු වෙච්ච ශේෂ වෙන උන යම් කිසි දේවල් ටිකක් විදිහට අපි මේ නටබුන් කියලා අදහස් කරන්නේ හැබැයි මේ ශේෂ වෙන දේවල් අපි අද ගමු අපි තියෙන මේ නටබුන් කියලා අපි තියෙන දේවල් අපි ගමු මේ ඇත්තටම සැබෑ ලෝකේ තියෙන නටබුන් මේව එදා ශේෂ කරලා ඒ මුතුන් මිත්තු ගියා හැබැයි වර්තමාන සමාජින් අය ඒක බලල කොයිතරම් දේවල් ඉගෙන ගන්නවද ඒව බලල කොයිතරම් දේවල් එයාලා මේ මේ තමන්ගේ ජීවිතවලට ලං කර ගන්නවද අන්න ඒ වගේ ආදරේ ඔය කියන නටබුන් වලින් මම විශ්වාස කරනවා ජීවිතේ අපිට තවත් කෙනෙකුට පණිවිඩ දෙන්න පුළුවන් අපිට ජීවිතේ තවත් කෙනෙකුට වැරදින්න තියෙන තැනක් නිවැරදි කරන්න පුළුවන්. ඔව්. එතකොට මේ නටබුන් තුල මං හිතනවා මේ නටබුන් ජීවමාන කරන්න උන්ට පුළුවන් කමක් තියෙයි කවදාකරේ. ඔව්. ඔබෙන් තවත් අන්තිම කැමැත්ත කියන එක ඇයි මේ දෙක නෑ මේ අන්තිම කැමැත්ත කියන්නේ ඇත්තටම මේක මේ ඔය page එකේ නම ඔය page එක කරේ මේ අපේ ආදරණීය මේ මේ රංගන ශිල්පියෙකුයි මමයි එකතු වෙලා තමයි ඔය page එක ඇත්තටම කරේ. මේ page එකේ නම තමයි අන්තිම කැමැත්ත. මග බලාගෙන නැතුව ඇති සඳ අඳුරු තරවට දුක කියන්නද සඳම ඉල්ලයි අමාවක අද කොහොමද ඉන්නද නැතුව පුන් සඳ කොහොම ඉන්නද නැතුව පුන් සඳ කොහොම ඉන්නද ඒ කියන්නේ පුන් සඳ නැතුව කොහොමද ඉන්නේ කියන එක තමයි ප්‍රශ්න කරන්නේ කවියා ඒ කියන්නේ පෙම්පතිය නැතුව කොහොමද ඉන්නේ අහස අහස කියන්නේ එක්තරා විදිහට පෙම්වතා වෙන්න පුළුවන් මගේ විචාරාත්මක අත්දැකීම ඇතුලේ අහසට පුන් සඳ නැති වුණාම අහස අහසක්ද කියන ප්‍රශ්නය එනවා කියලා මට දැනෙන්නේ මොකද්ද ඔබ සඳ ගැන කියන්නේ මම ගොඩාක් නිර්මාණවලදී සඳ මම හිතන ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙනවා ඒක සමහර ඇතරම හිතල පාවිච්චි කිරීමක් නෙමෙයි දැන් මොකද මම ඇත්තරම නිර්මාණයක් කරාට පස්සේ මට ඊට පස්සේ නිර්මාණය ගැන ලොකු මතකයක් නැහැ. නිර්මාණයේ එතනින් නිර්මාණ මතකේ එතනින් යනවා. ආපහු ඒ නිර්මාණය දකිද්දි මට මතක් වෙනවා. එතකොට මට ඊළඟ නිර්මාණයේදී මං කලින් නිර්මාණය මේක කරාගෙන මතක් වෙන්නේ හැබැයි මොන යම් හෝ හේතුවකට මම සඳ කියන දේත් එක්ක හරි ළඟයි. මගේ නිර්මාණවලදී. ඉතින් මේ මේ මෙතෙන්දි මම අදහස් කරලා තියෙන්නේ ඇත්තටම මේ මේ පෙම්වතිය මේ සඳට උපමා කරලා තියෙන පෙම්වතිය මග බලාගෙන නැතුව ඇති. එයා බලාපොරොත්තු වෙන කියන්නේ මේ මේ පෙම්වතා බලාපොරොත්තු වෙන මේ පෙම්වතිය. හැබැයි පෙම්වතිය තවමත් මේ පෙම්වතා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඉන්නේ. ඒක නිසා තමයි මේ කියව මග බලාගෙන නැතුව ඇති සඳ. අඳුරු වහසල දුක කියන්නේ. එතකොට මේ අඳුරු වහස කියලා කිව්වේ මේ පෙම්වතාගේ හිත. මේ පෙම්වතාගේ හිත තමන්ගේ හිතටමද මේ මේ අඳුරු වෙච්ච හිතටමද එතකොට මම මේ දුක කියන්නේ. මෙතන අපිට අර අපේ නිර්මාණයක් තුළ අපිට ඌමනා ඕනම විදිහකට අපි නිර්මාණය අර්ථ ගන්න පුළුවන් ජීවිතත් එක්ක අපිට කතාවක් ගොඩනගා ගන්න පුළුවන් නමුත් ඔතන මම අදහස් කරේ තරහ වෙලා ඉන්න පෙම්වතිය ගැන තරහ වෙලා ඒ කියන්නේ දෙන්නගේ විරහ
මොනවද අපි කියන්නේ මේ දෙන්න මොනවාරි හේතුවක් නිසා මේ තරහ වෙලා වෙන් වෙලා ඉන්න පෙම්වතියක් ගැන තමයි මෙතන මේ කිව්වේ දැන් මේක දෙකන කොහොම ඉන්නද නැතුව පුන්සඳ ඒ කියන්නේ ඔබ කොහොමද ඉන්නේ මේ පුන්සඳ නැතුව කියන්නේ පුන්සඳ නැතුව ඉන්න බෑ ඒකයි මේ උදේට ඇත්තටම අපි දකිනවා සබහදාමේ බොහෝ දෑ කවියෙක්ගේ කවියෙකුගේ නෙවෙයි සාහිත්‍ය දරයෙක්ගේ කලාකරුවෙක්ගේ නිර්මාණ අවකාශය ඇතුලේ අපි දකින එක්තරා මේ අනුභූතියක් ඒ කියන්නේ මේ ස්වාභාවික අලංකරණේ මේ සද නැතුව පෙම්වතුන් ගැනවත් පෙම්වතියන් ගැනවත් කතා කරන්න මේ කොහොමද කියන එකක් එක්ක අපි සාහිත්‍ය බොහෝ මේ නිර්මාණාත්මක දේවල් විමසද්දී නිර්මාණාත්මක දේවල් වින්දනය කරද්දී අපිට දැනෙච්ච කාරණා අපවට පත් වෙලා තියෙනවා අතරම මේ මට නිකන් හිතෙනවා ප්‍රේමය කියන මිනිසුන්ට නොලැබුණාම බොහෝ විදියට ප්‍රේමය මිනිස්සු පස්සේ දුවනවා කියලා හිතෙනවා ඔබට දැනෙන විදියට ප්‍රේමය කියන්නේ කුමක්ද මොකක්ද අර්ථ ගැන්වීම ඒකට අර්ථයක් තියද ඒක ඒක මොකක්ද ප්‍රේමයට අර්ථයක් මගේ ජීවිතේ මං හිතන්නේ මං මට ලැබිච්ච අමාරුම ප්‍රශ්නයක් මේක මොකද ප්‍රේමයට මට නම් අර්ථයක් දෙන්න බෑ මොකද ප්‍රේමයට අර්ථයක් දෙන්න ගියොත් අපි මේක විශ්වයේ කෙලවර හෙවුව වගේ දෙයක් වෙනවා මොකද ප්‍රේමය කියන්නේ මේක අනන්ත දෙයක් මේක ප්‍රේමයේ කියන දේ අපිට මෙතකයි කියලා කියන්න බෑ ප්‍රේමයේ අවස්ථානුකූලව වෙනස් වෙනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා නමුත් මේ හැම දෙයක් තුලම තියෙන ප්‍රේමය කියන දේ අපිට කියන්න බෑ මේක මෙහෙමයි කියලා මොකද ප්‍රේමය කියන්නේ දැනෙන දෙයක් අපිට මේ හුලඟ කියන්නේ අපිට දැනෙනවා හැබැයි අපිට හුලඟ අල්ලගන්න බෑ අපිට හුලඟ ඇස් දෙකට පේන්නේ නැහැ ප්‍රේමයත් ඒ වගේ ප්‍රේමය ඇස් දෙකට පේන්නේ නැහැ හැබැයි පුදුම තරම් අපිට දැනෙනවා ගොඩාක් අපිට සමීපයි ඉතින් එහෙම ප්‍රේමය ගැන මං හිතන්නේ මේක විස්තර කරන්න බෑ විස්තර කරන්න ගියොත් මං නම් හිතන්නේ ඇත්තටම මේක මේ වචන වලින් වචනව ගොඩක් දාලා මේක කියලා ඉවර කරන්න නිරූපණයකට පත් කරන්න පුළුවන් දෙ කියන කාරණේ ඔව් මම දකින කාරණාවක් තමයි දැන් ඔබේ බොහෝ ගීත් මේ ඔබේ බොහෝ මේ කවි වල නිසදස් වල තියෙනවා මේ අහස සඳ වැස්ස සිහින මේ වගේ සාමාන්‍ය කර අපි කියනවා මේ මේ අවුරුදු 16 පෙම්මතුන්ගේ ලෝකයේ ඇතුළේ තියෙන වචන ඔබයි පාවිච්චි කරන්න උත්සාහ ගත්තේ එතන මෙහෙමයි ඔය ගොඩක් නිර්මාණ වල එක්තරා බලාපොරොත්තුවක් තමයි ඔය නිර්මාණ තුලින් ගීතයක් නිර්මාණය කිරීම. ඇත්තටම මම නිර්මාණය කරන බොහොමයක් ගීතවල තියෙන ඊළඟ බලාපොරොත්තුව ඒක තුලින් ගීතයක් නිර්මාණය කිරීම. මොකද මම ගායන ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා. සහ සමහරක් අවස්ථාවලට මට වෙනත් ශාස්ත්‍රයේ ඉන්න වෙනත් අයට ගීත නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබෙන නිසා මම ගොඩක් වෙලාවට මේක ගීතයක් වෙන්න කියන ඒ පරමාර්ථයෙන් තමයි මේක ලියන්නේ. එතෙන්දී වචන කියන එකට මං හිතන්නේ අපි ගොඩක් වෙලාවට අපි අර මේ අවුරුත් සුන්වා මේ වචන ගන්නෙත් නැතුව හැබැයි මහා අපිට හිතා ගන්න බැරි විදිහේ ගැඹුරු වචන ගන්නෙත් නැතුව මේ දෙකත් එක්ක මැදි වෙච්ච අපේ මේ මේ සාහිත්‍යයට අපේ රසයට හරිය ළඟින් යන අපේ මිනිස්සුන්ට නිතර ඇහෙන වචන ගත්තොතින් මේක නිර්මාණය මිනිසුන්ගේ හදවතට දැනේ කියන විශ්වාසය තුලින් තමයි මං මේ වගේ වචන පාවිච්චි කරන්නේ එකන බොහෝ විදිහට අපි දකිනවා දැන් දැන් අපි මම බොහෝ නිර්මාණාත්මක දේවල් ඇසුරු කරන කෙනෙක් විදිහට අපි දකිනවා මේ මේ මීට වඩා ඔබට තේරෙන්නේ නැද්ද ප්‍රේමය ගැන ඊට වඩා ගැඹුරු ස්පර්ශනයක් ඇතුලේ තියෙන දෙයක් කියන එක. ඒ කියන්නේ අපි කියන අහසවත් මේ යථාර්ථවාදී ලෝකයේ ඇතුලේ අපි අයිසින් දාපු එක ඇතුළට වඩා කේක් එක ඇතුලේ ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද? හරිම සිහිනයක් හරිම ජොලි ඊට පස්සේ අහසේ තියෙන සෞම්‍ය ගතිය තුළ මාර ෆැන්ටසියක් වින්දනය කරනවා ලංකාවේ ආර්ථිකය තුළ කොහොමද මේ අයිසින් එක්ක ප්‍රේමී වින්දනය කරන්නේ කියලා කිව්වොත් මාර අවුලක්නේ සහෝදරයා කියලා නේද හිතෙන්නේ ඔව් ඇත්තටම මේ අයිසින් දිය වෙන තැන ඉතන ඔව් ඒකත් එක්ක කොහොම වුණත් මේක වෙන පට්ට අවුලක්නේ ඇත්තටම අවුලක් මොකද මේ අපි මේ මේ නිර්මාණ ලෝකයේ තුලදී ප්‍රේමය කොයි විදිහට දැක්කත් ඔව්
සැබෑ ජීවන කතන්දර තුල මේ ප්‍රේමය මං හිතන්නේ නැහැ මේ 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 ඔය අයිසින් තට්ටු මේ විදිහටම තියනවා කියලා මං විශ්වාස කරන්නේ නැහැ මොකද ඔය විදිහට තියෙන අයිසින් තට්ටුම තමයි පසු කාලීනව දිය වෙලා යන්නේ සමහරට ඒකට එක එක කරුණු කාරණා සාධක බලපානු ඇති ඔව් සමහරද ආර්ථික හිරුවෙලිය ලොකුවටම වදිනවා ඇති සමහරක් වෙලාවට මේ 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 වෙන බාහිර අපේ සමාජයේ තියෙන වෙන වෙන ප්‍රශ්න අපේ සමාජයේ තියෙන තවත් පුද්ගලික පුද්ගලයන්ගේ තුල තියෙන එක එක මත තුල තියෙන ගැටලු මේව බලපානු ඇති අහු කාලේනවා එතකොට ඔය කේක් ගෙඩිය ඔය අයිසින් ටික ඔක්කොම දිය වෙනවා හැබැයි ඉතින් මම මේ නිර්මාණ තුල මේ අදහස් කරන්නේ අර ප්‍රේක්ෂකයා අන්ධ කරන එකක් නේද සෞඛ්‍ය අන්ධ කරන එකක් නේද ප්‍රේක්ෂකයා අන්ධ කිරීමට වැඩිය මම මෙන්න මෙහෙම කියන්න කැමතියි මේක තමයි මේක මේක තුල මේක දකින්න ප්‍රේක්ෂකයා අපි හිතමු අද අද මෙතන ඉන්න ප්‍රේක්ෂකෙක් මේක අහන් ඉන්න මේක මගේ නිර්මාණයක් දකින්න බලන කෙනෙක් අද තමන්ගේ පෞල් ජීවිතේ මහා ලොකු ගැටලුවක් ඉන්නවා කියලා. හැබැයි ඔහුට මේක දැක්කට පස්සේ එයාගේ අතීත කතන්දරේ මතක් වෙයි. එයා ආදරේ කරපු හැටි මතක් වෙයි. එයාගේ ඒ ප්‍රේම ලෝකය මතක් වෙයි. සමහර විට එයාට ඒකම එක හේතුවක් වෙන්න පුළුවන්. එහා කියලා තිබිච්ච ප්‍රශ්න ඔක්කොම මමත කළා. ආපහු එයාගේ ආදරවන්ත එහෙම නැත්තම් බිරිඳ කවුරු හරි ළඟට ගිහිල්ලා ආපහු සුපුරුදු ආදරෙන් ජීවත් වෙන්න ඒක හේතු වඩක් වෙන්න පුළුවන්. ජීවයක්. මොකද අර මම අහලා තියෙන අර එක්තරා කතාවක තියෙනවා අපේ ප්‍රවීණ පද මේ ගීපද රචකයෙක් වුණ ප්‍රේමකීර්ති සර්ගේ බිරිඳ එක්තරා අවස්ථාවකදී ගෙදරින් තරහ වෙලා බස් එකේ යනකොට අල්විස් සර්ගේ බිරිඳ තරහ වෙලා බස් එකේ යනකොට එතුමා ඒ ලියපු ගීතයක් ඇහිලා එතුමිය ආපහු බස් එකෙන් බැහැලා ආවලු. ඉතින් එහෙම එහෙම රටාවට ප්‍රබල හැකියාවක් තියෙනවා. ඇත්තටම හැකියාවක් තියෙනවා. ආදරේ තුල ගොඩාක් මේ මේ නොදකපු දේවල් එලි දක්වන්න මේකට පුළුවන්කම තියෙනවා. ඔව්. කොහොම කාරණා තිබුණත් ලංකාවේ ඇතුලේ දැන් අපිත් එක්තරා විදිහට නිර්මාණාත්මක බොහෝ දේවල් භාවයේ විදියට ඇත්තටම මගේ ජවදන ප්‍රවේශයේදී අලා පශ්චාත් මහා ඩිප්ලෝමා සංවිධානය කේ මමත් ඇත්තනෝ කවි පොතක් තමයි මගේ පරීක්ෂණාත්මක අධ්‍යයනයේ ඇතුලේ කෙනාවෙ මම කොහොම කාලයක් තිස්සේ මේ කරපු නිර්මාණාත්මක දේවල් ඉතින් ඒකෙන් උපුටාගත්තු ගීතයක් තමයි අපි ඔබත් එක්ක මගේ ගීතේ උනේත් අන්තිමට ඔබතුමාගේ පොතේ තිබිච්ච ගීතයක් ඒක ඇත්තටම මේ ඒකත් ඇත්තටම විප්‍රයෝගයක් මේ මීම නිසා ජීවිච්ච ඕ කාලයක එපිට මට දැන් අවුරුදු 15කට 10කට වගේ කලින් ඇතිවෙච්ච අත්දැකීමක් ඇතුලේ ඇතිවෙච්ච කතාවක් තමයි මම අපේ සහෝදරයා ගායනා කරන්නේ ඉතින් මලට අමතක මල මත හඳුනල හදට දුකද නැති උණු ඒ හිමල් හීන මල රාත්‍රියේ සඳ යහනම සුසුම් තුළ හීන් සරෙන් හොරෙන් වරෙන් කුමුදු මල අපිට එතෙන්දී අවසානේ මට තවත් මතක් කිරීමක් කරන්න වෙනවා අන්තිමට මේ පදවැල අපිට මෙලඩියකට ගැලපෙන විදිහට වෙනස් කරන්නත් සිද්ධ වුණා ඔව් අන්තරායන කොටස තුළ යම් ආකාරයක වෙනස් තත්ත්වයක් වලට පත් කරා එහෙම වුණත් ඒ ගීතය මට මිට අවුරුදු 18කට වගේ කලින් ඇති වෙච්ච ගීතමය අදහසක් හැබැයි දැන් අද අපි අත්දකින ජීවිතය ඇතුලේ මේ නිර්මාණාත්මක අපි බොහෝ දේවල් කරද්දී බොහෝ විවිධ දේවල් කරනවා දේශපාලන වේවා ගෙවතුව ගවන්න වේවා විවිධ මිනිසුන්ගේ ධෛර්ය සම්පන්න දේවල් එක්ක මේ හැම දෙයකම අපිට ජීවයේ සපයපු දෙයක් තියෙනවා ඒක 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 අපි හොයාගත්තු දෙයක් අපේ ආත්මය තුළ ගොඩනැගිච්ච මහා දෙයක් තියෙනවා බොහොම අනුකම්ප කියන්නේ අපි අපිට ඕන වුණා මානුෂවාදීව මේ රටේ වෙනසක් කරන්න මහා උමනාවක් තිබ්බ මිනිස්සු ඒ ආත්මයන් ඇතුලේ එක එක පිටුවල ගොඩනැගිච්ච එක එක කතාන්දර තමයි ඒවා ඇතුලේ මේ ගොඩනැගුණේ ඒක වෙන යම් දෙයක් නිසා නෙමෙයි අපිට හිතුනේ නැහැ අපි කොඩු විකුණන්නේ කොහොමද කියන එක ගැන කවියක් ලියන්න අපි ගංජා විකුණන්නේ කොහොමද කියලා කවියක් ලියන්න අපිට හිතුනේ නැහැ අපිට දැනෙච්ච මානව ප්‍රකාශනයක් හැබැයි අපි කවියක් විදියට එළියට එනවා මානව ප්‍රකාශනයේ පීඩාව ඇතුලේ ගොඩනැගිච්ච කවියෙක් තමයි කවි ලෝකෙට මම එන්නේ ඒකම ඇතුලේ විරහවට පෙම්මැදිච්ච මිනිසෙක් විදියට කවිය සහ ගීතයට මා වැඩිපුර ලොල් වුණා ඔබට එහෙම අත්දැකීමක් තියෙන මට නම් මේක මට එක්තරා මට උතින්ද මම එක දෙයක් කියන්න ඕන ඔව් අර ඔබතුමා අර කලින් කිව්වනේ ගංජවලට මේක ගීත ලියලා තියෙනවද
සමාජ අපරාධ වෙනුවෙන් නෙමෙයි සමාජ ප්‍රගමණය වෙනුවෙන් අපි ප්‍රකාශ කරනවා. නමුත් මම එක්තරා අවස්ථාවකදී කරපු ගීතයක් මහිදන එක කරේ දෙමළ තනුවකට කරේ. මහිදන පෞද්ගලික නාලිකා දෙකක චාට් ෂෝ වලත් ඒ ගීතය ගියා. මහිදන අපේ මේ මේ ආදරණීය රංගන ශිල්පියාගේම ගීතයක් ෂාන් මෙන්ඩිස් කලාකාරයාගේ. අතර මේක ඒක ඒක මේ 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 මට මට එතෙන්දී මට ඉෂාන් අයියා මට කිව්වේ මෙලඩි එකක් දීලා මල්ලි මේකට මට වචන ටිකක් දාලා දෙන්න කියලා. ඔව්. ඉතින් ඒකේ තියෙන ඒ රංගනය සහ ඒකේ තියෙන මෙලඩි එක ඇහුවට පස්සේ මට ආවේ එකම එක දෙයයි මේකට හරියන්නේම සමාජ විරෝධී දෙයක් කියලා. එතකොට අද ගොඩක් අය සමාජ ගොඩක් අය ඒක අඳුන්වන්නේ කසිප්පු සින්දු කියලා. ඔව්. කොහොම හරි ඒකෙදි මම ලියුවා අන්තිමට සුපිරි බඩු කියලා තමයි මේ සින්දුව මං හිතන්නේ මේ තියෙන්නේ සුපිරි කසිප්පු සුපිරි බඩු කසිප්පු කියලා මේක නම පාවිච්චි කරේ නැහැ කොතනකවත් හැබැයි මේකේ අන්තිමට පණිවිඩයක් දෙනවා ඔව් අන්තිමට දෙනවා මේ ඔක්කොම උනාට පස්සේ උබලගේ මේ මේ වකුගඩුව වලටත් බඩු හම්බ වෙනවා කියලා අන්තිමට දෙනවා ඒක ලිව්වේ මේ මේ අතර මේකේ මේ මුල් පද ටික මම කිව්වේ මේ තියෙන්නේ මේක මං කියවනේ මේක මෙලඩි එකකට දෙමළ තනුවකට මේක කරේ ඔව් රචනා කරා එතකොට මේක මේක ගලපන්න උනා ගොඩාක් වචන ගැන හරි සැලකිලිමත් වෙන්න උනා මොකද මේ දෙමළ වචනත් එක්ක ළඟින්ම යන වචන මට මේකට යොදා ගන්න උනා මොකද මේ තනුව නිසා ඔව් ඉතින් එතකොට මේක මට පළවෙනි වචනේ මට ඇහුනේ ගින්දර කියන වගේ මගේ භාෂාවෙන් මගේ සිංහල භාෂාවෙන් නිකන් ගින්දර කියන වගේ තමයි පළවෙනි දෙමළ වචනේ මට ඇහුනේ ඔව් දෙවෙනි වචනේ මට හඳුනු නිකන් ඥාන කියන වගේ නමක්. අපිට පුරුදු නමක් නේ ඥාන කියන්නේ. ඉතින් අපේ මේ ඥානක් කළා ඕන තරම් ඥානක් කළා. ඕ ඥානක් ආ ඒ මේ මේ මෑත කාලේ ප්‍රසිද්ධ වුණානේ ඥානක්. ඉතින් අන්තිමට මම ගින්දර ඥානගේ සුපිරි බඩුව කියලා ලිව්වා. කොහෙවත් නැහැ හොයන්න. කොහෙවත් නැහැ හොයන්න සුපිරි සුපිරි බඩු ඥාන සුපිරි බඩු. ඊළඟට මේකෙදී අන්තිමට ඊළඟට ඥානක්ගේ පුංචප්පු අගලේ තැංගීගෙන එද්දි පොලිසියෙන් නාපි බෙල්ල මුලින් මාට්ටු ඔය වගේ කතන්දර කොටකුත් තියලා මෙයා මේ පොලිසියට අහු වෙන හැටි ඒ විතරක් නෙමෙයි මේක හැබැයි පෙරණ හැටිත් කිව්වා මම මම මේක පෙරලා නැති වුණාට අපි අහපු දැකපු දේවල් ටිකක් තියෙනුනේ ඔව් ඉතින්ද මම කිව්වා මේකට ගැරන්ටි වැටෙන හැටි මේකට යූරියා ටිකක් දාලා මේක පෙරණ හැටි මේ කතන්දර යූරියා ගණන් දැන් මේක ලිව්වේ දැන් අවුරුදු මං හිතන්නේ 4කට 3කට විතර කලින් ආ එතකොට ලාභයි එතකොට ලාභ ඇති මම හිතන්නේ ඉතින් අන්තිමට ඊට පස්සේදී මෙතන මේ නිර්මාණයේ අන්තිමට හැබැයි නිර්මාණයේ තුලින් කිව්වා මේ ඔක්කොම බොන්න බිව්වට පස්සේ හැබැයි උඹලගේ වකුගඩු දෙකටත් බඩු වෙනවා එන ගහනවා ඔව් ඒක කිව්වා අන්ත අවසානයේදී ඒක කිව්වා ඒ හරි වෙනස් නිර්මාණයක් වුණා ඒ වගේම තවත් එකක් ඔය කියනකොට මට මතක් වුණා මොකද මම ප්‍රේමයේම විතරක් නෙමෙයි ඔය බයිලාකෘතිත් එක්ක ලියපු අනුපාතය කියන ගීතයක් ඒක කියන්නේ අපේ මේ මේ ගැහණු පිරිමි අනුපාතය ගැන පොඩ්ඩක් වැඩිපුර දාලා අපි මේක කිව්වේ එකට 6යි අනුපාතය කියලා ඒක කියන්නේ මේ මේ අනුපාතයේ අඩු නිසා මේ මේ ගෑනු ළමගේ පුංචි ඉල්ලීමක් කරේ මේ ඔයාලා මේ මේ ඔයාලට ආදරය කරන පෙම්වතාට ඔයාලගේ පස්සෙන් එන පෙම්වතාට ගණන් උස්සන්න එපා මොකද කොල්ලෝ අඩුයි ඔයාට කවදක හරි ගණන් ඉස්සුවොතින් ඔයාගේ යාළුවත් එක්කම ඇවිල්ලා අරයා බෙදා ගන්න වෙයි ඒක නිසා ඒ දේ කරන්න එපා කොල්ලන්ට ගණන් උස්සන්න එපා මේ ඒකින්ද කොල්ලෝ රැක ගන්න අහන කොල්ලන්ට පළවෙනි සැරෙම කැමැත්ත දෙන්න කියන එක තමයි ඒකේ අදහස හරියන්නේ පොඩතර නිර්මාණ යන්ත්‍ර කාෂර කරත් ඒක බොහෝ විදිහට සමාජ සාධාරණත්වය ඇතුලේ නිර්මාණකරුවා ඒ දේ විග්‍රහ කර ගන්න ඕනේ ඒක තමයි අපි විශේෂම අර මේ සෞන්දර්යයට එහා ගිය මිනිසුන්ගේ හැඟීම් වලට එහා ගියපෝ දේශපාලන විදිහට ඇත්තටම ඔබයි අපි ඔක්කොම දේශපාලන එකයි ඒක ඇරිස්ටෝටල් පවා කියපු කාර්යයක්. ඉතින් ඒ නිසා මම මගේ නිර්මාණාත්මක ප්‍රකාශයන් තුළ බොහෝ දුරට කරන්නේ දැන් අපි පෙරදා මේ වගේ සෞන්දර්යාත්මක දේවල් සහ මේ දේවල් ගත්තට අද අපි පරිවෘත කාමයන් එක්ක ගත කරද්දී අපිට හිතනවා නිර්මාණාත්මක ජීවිතය ඇතුළේ මීට වඩා වෙනස් ආස්ථානයන් වල කතා කරන්න අවශ්‍යයි කියන කාරණා. ඒ නිසා තමයි අපි බොහෝ දුරට සමාජයේ සැබෑ වූ ප්‍රතිදේවල් සැබෑ වූ සමාජයේ ගතිකයන් ස්මතු කරමින් අපි සමාජය තුළ නිර්මාණාත්මක කතා බහ කරන්න උත්සාහ කරන්නේ බොහෝ විදියට මට පේන්නේම ඔබේ නිර්මාණ බොහෝ දෙයක් මේ ප්‍රේමය ඒ දෙයත් එක්කම විරහව ඔබ සුපිරි බඩුවක ඇතුලේ යම් වෙනස් සමාජ අදහසක් ගේන්න උත්සාහ කරාට 90% වැඩි ප්‍රමාණයක් ඔබට මේ ප්‍රේමයේ වෙන්වීමේ දුක ආදරය
මේ දේවල් එක්ක ඔබ කරකැවෙනවා එකතන නිර්මාණකරුවෙක් වුණාම මේ එකතන කරකැවිලා හරියයිද එතන මම එකතන කරකීමට වැඩිය මම මගේ ජීවිතය එකතන කරගෙනවයි කියලා ඔව් මම මේ මෙතෙන්දි මුලින් සඳහන් කරා අර මෙතෙන්දී මම කරන නිර්මාණ තුලදී මගෙන් ඉල්ලීම මට ඉල්ලන දේ තමයි මම සපයන්නේ කියලා එතෙන්දී මොනියම් මො හේතුවක් නිසා මම හිතන්නේ මගේ අතින් ලියවෙන නිර්මාණවල මිනිසුන්ට දැනෙන පැත්තත්තේ විරහව. ඒක වෙන්නත් පුළුවන්. ඒක නිසා වෙන්න ඇති මිනිසු ගොඩක් වෙලාවට මගෙන් විරහව කියන දේ මගෙන් ඉල්ලීමක් අපේක්ෂා කරන්නේ. අපේක්ෂා කරන්නේ. එතෙන්දී ඒක මගේ ඔළුවේ ඒක තියාගෙන නිර්මාණයක් කරද්දී මට එතකොට මම අනිත් එක මම කියවනේ මමත් පෞද්ගලිකවම හරි විරහව කියන රසයට හරි කැමතියි කියලා. කැමති. මට විරහාවක් නොවෙන්න පුළුවන්. නමුත් මං පෙරවින්දපු විරහාවක් වෙන්න පුළුවන්. මට වර්තමාන කිසිම විරහාවක් නොතිබෙන්න පුළුවන්. ඔව්. නමුත් ඒ විරහාව කියන රසය තුලට අපි මේ ගිජු වුණාට පස්සේ ඒ රසය අපෙන් අයින් කරන්න බෑ. ඒක පුදුම රසයක් ඒක. ඒක විඳින්න පුළුවන්. විඳනී ඔව් විඳනාත්මක දෙයක්. හැබැයි රසය වගේම පට්ට ගින්දරක් නේද? ඔව් විරහාව විඳිනකොට ඒක හරිම ගින්දරක්. විරහාව සමාවින විරහව විඳවනකොට මේක හරි ගින්දරක් හැබැයි විරහව විඳිද්දි මේක ගින්දරක් වෙන්නේ නැහැ මේක හරි සුන්දරයි අපිට ගින්දර ඇතුලේ රහක් තියද ඔව් ගින්දර ඇතුලේ පොඩි රහක් තියනවා නේද රහක් තියන වගේම හරිම වේදනාත්මකයි හරිම දරා ගන්න අමාරුයි මේක ප්‍රේමයේ තියෙන මහා වෙනස්කම මේ ප්‍රේ ඇතර මට මගේ මිත්‍රයෙක් එක් දවස්තාවගේ සාදේකදී හමුලා කියනවා මේ ප්‍රේමය මේ ඔක්කෝම මේ දේවල් කරන්නේ මිනිස්සු මේ ලිංගිකත්වයේ කියන කාරණාව ඇතුලේ මේ එක එක ආටෝප ටිකක් එකතු කරලා තමුගේ වැඩේ කරගන්න තමයි මේ ආදරය කියන එක පාවිච්චි කරන්නේ යූස් කරන්නේ කියන්නේ මොකද ඇත්තටම හිතෙන්නේ දැන් මටත් හිතෙනවා ඇත්තටම මිනිස්සුගේ රං කඳ පැටියෝ කියයි මගේ පණ කියයි මේ හැම දෙයක්ම කරන්නේ මේ මිනිස්සු මේ වැඩේ කරගන්න කියලා නිකන් අදහසක් කියනවා आटोप दिलगत्र चुप पैंगा पत्ते प्रेम මම දකින්න ප්‍රේමය කියන්නේ ඒක නෙමෙයි. සමහර වෙලාවට ඔය කියන කිසිම මේ අනුරාගීව අතකින්වත් අල්ලන්නේ නැතුව ආදරය කරන්න පුළුවන් ඇති. පුළුවන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අර සුනිල් සර් කියපුවාගේ අපේ සුනිල් රාජයන් කියනවා නන්ද මාල්ලිය ප්‍රකාශ කරන්නේ මේ කියන්නේ ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය. මම නම් ඇත්තටම විශ්වාස කරන්නේ නැති කාරණාව. නමුත් මම කියන්නේ අපිට අපි සමහර වෙලාවට හිතමු අපි ආදරය කරන කෙනා අපි ආදරය කරන කෙනා අපිට ගොඩාක් දුරක ඉන්නේ කියලා. ඔව්. අපිට සමහර වෙලාවට ඒ කෙනාගේ අතකින්වත් අල්ලන්න බැරි වෙනවා. බැරි වෙන්න පුළුවන්. හැබැයි සැබෑ ප්‍රේමය තුලදී මම විශ්වාස කරනවා සැබෑ ප්‍රේමයට මේ කිසිම දෙයක් මේක බාධාවක් නෙමෙයි. මොකද ප්‍රේමය කෙනෙක් උපදින්නේ හදවතේ නම් ආදරය කියන එක උපදින්නේ හදවතේ නං අපිට මේ බැඳීම පවත්වගෙන යන්න මේක මේ අල්ලගෙන බදාගෙන දඟලන්න ඕමනා වෙන්නේ නැහැ ඇත්තටම මේක මේ බැඳීම පවත්වාගෙන යන්න මානසිකව මේ තියෙන මනසින් කරන ගනුදෙනුවට පුළුවන් මේ ආදරය පවත්ව ගන්න මානසික ගනුදෙනුව මානසික සම්පර්කයක් කියන්නේ මානසික වින්දනයක් කරන එක අපිට තේරෙන කාරණාවක් තමයි එක්තරා විදිහකට මිනිසුන්ට අභියෝග ප්‍රේමයට අභියෝග එන්න තරමට තරයි කවුරුවත් සොරා ගන්න තරමට තමයි ප්‍රේමය කියන එක වැඩිපුර අත්දකින්නේ කියන එකක් තියෙනවා අන්න රෑ අල්ලගනි මෙයා කොහොමද බේරගන්නේ මේ වගේ ආක්‍රමණශීලීත්වය කියන එක ඇතුලේ ප්‍රේමයට බොහොම මේ
බොහොම වෙන වටිනාකමක් හැදෙනවා ඒක වැඩිපුර වටිනාකමක් හැදෙනවා අල්ලගැනීමේ වැඩිපුර හැදෙනවා හැබැයි මේ අල්ලගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අල්ලන්න අල්ලන්න දුක වැඩි වෙනවා පුතේ නේද අතහරින්න අතහරින්න පුතේ දුක අඩු වෙනවා පුතේ හැබැයි ප්‍රේමය කියන්නේ වැඩිපුර වැඩිපුර අල්ලන්න අල්ලන්න ගින්දරයි අපි අල්ලන්නේ ඔබට නිකන් තේරෙන්නේ නැද්ද නිකන් මට නම් තියෙන්නේ පොඩි මැද මාවතක ගියාම මේ දෙකම ෂේප් නේද ඔය ඇත්තටම මැද මාවත තමයි හොඳම මාවත ඔව් මොකද ප්‍රේමය කියන එක අපි මෙහෙම හිතන්න ප්‍රේමයක් සමහර වෙලාවට අපේ හිතට දැනෙච්ච මුල්ම අවස්ථාවකදී ඒ ප්‍රේමය හරි සුන්දරයි අපිට හිතෙන්න පුළුවන් නෑ මට මොනවත් ඕනේ නෑ මට මෙයාගේ මේ කැමැත්ත විතරක් ලැබුණා නම් මට හොඳටම ඇති මට මේ කැමැත්ත විතරයි ඕනේ එච්චරයි මට වෙන මොකුත් දෙනවා අපි හිතමු මෙයාගේ කැමැත්ත ලැබෙනවා ඊට පස්සේ මේ කැමැත්තෙන් සෑහීමකටපත් වෙන්නේ මම මීට කලිනුත් කිව්වේ අපිට අපි ලැබෙන දේෙන් අපි තෘප්තිමත් වෙන මිනිස්සු නෙමෙයි ප්‍රේමයටත් උක අපි ඒ විදිහටම බලපානවා ඉතින් මේ විදිහට අපිට කැමැත්ත ලැබුණත් මදි ඊට පස්සේ අපි යාගෙන් තව තව දේවල් බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ අපි යාගේ ස්පර්ශය බලාපොරොත්තු වෙනවා මේ අතර අපි හිතමු යාට මේ තව කොහෙන් හරි වෙනත් ආකර්ෂණයක් නාම කියලා එතකොට අපි ඒවත් එක්ක ගැටෙනවා අපි ඒවා මේ මේ අයින් කරන්න උත්සාහ ගන්නවා සමහර ලාවට අපි ආදරය කරන්නේ මේ ප්‍රේමවන්තියට සමහර වෙලාවට අපි හිතමු මේ මේ මොනම හරි විදියකින් තවත් වෙනත් කෙනෙක් වචනකින් හරියට ලං වෙන්න උත්සාහ කරනවා අපි දැක්ක කියලා මම හිතන්නේ එතනම අර ලෝක යුද්ධයක් පටන් ගන්න හේතු කාරණා වෙන ඔක්කොම සාධක ටික එතන තියෙනවා ඔව් මට හිතෙනවා ඇත්තටම පූර්ණ සහෝදරයා දැන් විවාහයෙන් පස්සේ නිකන් හිතෙන්නේ නැද ගහක් යටට ගිහිල්ලා මම යුද්ධ නොකරනම් හොඳයි කියලා විවාහ වෙන බොහෝ දෙනා අවසානේ කියන එක තමයි මේ මේ යුද්ධ නෙමෙයි මේකට මේ 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 විසුම් නොගහම සිරගත නොවීම මේ සිරගත නොවීම මේකට හිටියනම් තමයි මේක හොඳම දේ කියලා ඉතින් මම දන්නේ නැහැ මොකද අර විවාහයේ සමහරක් අවස්ථාවලදී මෙතන අර ආගවනවා මේ ඇම්බුල් අඹ ගෙඩියකට කනගෙන මේ damage දන්නේ सुंदर वगेम असुंदर मे सियाल बंदी कसाद बंदी नकनेम तु जीवत्तन मंगिता सुंदर लोके गुडा ඔය කියපු අර කියපු ලස්සන පෙම්වන්ති එතකොට පේන්නේ සමහර වෙලාවට යක්ෂණියක් වගේ වෙන්න පුළුවන් මට ඔක මතක් වෙන එකතරා විදිහට මගේ මිත්‍රයෙක්ගේ සාදේකද කියන්නේ දැන් සාමාන්‍ය ස්වාමි පුරුෂයා දැන් පෙම්වතා ගිහිල්ලා සාමාන්‍යයෙන් මීවිතත් තොල ගෑවට පස්සේ බිරිඳට පේන්නේ නාගීනා වගේ එනවයි කියලා ආ ඒ වගේ තමයි සාමාන්‍ය අපිට බොහෝ සාදයන් වලදී විවිධ තැන්වලදී බොහෝ දෙනා අපිත් එක්ක එකතු වෙලා කියන සාකච්ඡා. ඉතින් ඇත්තටම අනික් කාරණේ තමයි අහඹ සිතුවම් එදා ඇඳිරු මැකුණ දා පෙනුණා සැබෑරු. මැකුණාම පෙනුණා සැබෑවෙන් රූපය මොකද්ද කියලා නේද? අහඹවක මා දුටිමි ඔබ රූ සිතුනි මා පින් හරි පින් කෙරු. ඒ කියන්නේ අර්ථයක් තියෙන අර්ථයක් තියෙන අකුරක් මොනම හරි එලියට දාලා අවසානයේ විදිහට අරගෙන ඒක තුල මේක ජීවයක් දෙන්න කියලා. හැබැයි එතෙන්දි මේ මේ විරහවට ලොකු මුල් තැනක් දීම දෙනවා කියන එකත් මට ලැබුණ නැහැ. ඉතින් ඒක නිසා තමයි අතන ওই නිර්මාණය ඕක මේ මේ අහඹෝ සිතෝක කියන්නේ මට තියෙන්නේ අහඹෝකට ප්‍රේමයක් අහඹෝ සිද්ධියක්. මේක සමහර වෙලාවට අපි ප්ලෑන් කරලා අපි පස්සෙන් ගිහිල්ලා
එහෙමනේ අපි අපි ආදරය කරන කාලේ සමහර වෙලාවට ඉතින් අපි අවුරුදු 5 පස්සෙන් ගියපුවා ඉන්නවනේ ඒ කියන්නේ මම මට නිකන් හිතෙන වෙලෙ මේක අහඹුයි මේක හරි ෂණයකින් ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන් හිතන්න නැති මොහොතක හිතන්න නැති විදිහට ලැබිච්ච ආදරයක් ගැන මේ කියන්නේ මම කියන්නේ දැන් වීදුරුවක් කියලා තෙම්මතාගේ හදවත ඒකේ මේ එක්තරා මොහොතකදී ඇඳුනා යම් කිසි චිත්‍රයක් ඈ පෙම්වතියක් ඔහුගේ හද ස්පර්ශ කරා හැබැයි ඔබේ රූපේ මං අහම්බෙන් දැක්කා ඒ කියන්නේ මට පිම් කෙරුණයි කියලා කියන්නේ මොකද ඒ කියන්නේ ඔහු වේලි වේලිද හිටියේ පෙම්වතා ආ නෑ සමහර ආදර කතා තියෙනවා ඒ ආදරේ ලැබුණට පස්සේ අපිට හිතෙනවා ඒ ආදරය තුළ අපි පුදුමාකාර සැනසීමක් ලබනවා අපි සමහර වෙලාවට අපි ජීවිතේ ජීවිතේ විඳවමින් ඉන්නවා වෙන්න පුළුවන් මොනෑම් හොදයකට අපි විඳවමින් ඉන්න අවස්ථාවකදී ඒ ආදරය කියන දේ අපිට ලැබීම තුළින් අපිට මං හිතන්නේ අපි 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 බෞද්ධයෝ මම මම බෞද්ධයෙක් විදිහට මම පව පින ඕවා ගැන මම අහලා තියෙනවනේ ඉතින් අපි කියන්නේ අපි අපිට මොන හරි හොඳ දෙයක් ලැබෙනවා නම් ඒ පෙර පෙර පිනකට මට ලැබුණ කියන එකනේ කියන්නේ ඉතින් ඒක තමයි මෙතන මම අර කියන උත්සාහ කරේ මේ මෙයාට මේ මේ පෙර පිනක් මේක මං කරපු පෙර පිනක් තමයි මට මෙයා ලැබුණේ කියලා මේ මේ වටිනකමක් දෙන්න මෙයාගේ මේ ආදරයට වටිනකමක් එතන දෙන්නේ එතන පුංචි වටිනකමක් එතන යාට මේ දෙනවා දැන් වෙනක කොට උඹ හිමි වුණා මමයි වේයි නුඹේ සිත්තරු ඒ කියන්නේ මම වෙන කාට හරි උඹ අයිති වුණත් මම තමයි හැබැයි සැබෑ පෙම්වතා උඹගේ. ඔව් ඇත්ත. ඒකද කියන්නේ? ඔව් ඇත්තට මේ කියන්නේ මේ කියන ආදර කතන්දරේ කතාව තුලදී අපිට පුළුවන් අපි අපිට ඕන තරම් අපිට අපි ඇඳපු සිතුවමක් ගත්තොතින් ඔව් මේක මට විකුණන්න පුළුවන්. මේක විකුණනට පස්සේ මේකේ අයිතිකාරය වෙන්නේ අයිතිකාරය විදිහට අපිට අදහස් කරන්න පුළුවන් වෙන්නේ අර අර කෙනා. අරබි අර දැකපු අර මේ සිතුවම මිලදී ගනිපු කෙනා. හැබැයි සැබෑවටම ඇත්තරෝ මේක අයිතිකාරයයි කෙනාද? නැහැ නේද? සැබෑවටම අයිතිකාරය මේකේ චිත්‍රය ඇඳපු කෙනා. මොකද එයාගේ තුයාගේ සිතුවිලි මේ තියෙන්නේ. එයාගේ එයාගේ මේ 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 හැම තියෙන මේ හැම ඉරක් ගානෙම තියෙන එයාගේ මේ 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 ජීවයක් තියෙන්නේ මෙතන. ඉතින් එතකොට මේ හැබැයි අයිතිකාරය වෙන්නේ මේ මේ අර අර අදාළ කෙනා නෙමෙයි මේක මිලදී ගනිපු කෙනා නෙමෙයි මේක නිර්මාණය කරපු කෙනා. ඒ කියන්නේ එතකොට මේ මේ ආදරේ ලැබිච්ච මේ මේ දේ මේක මේ සමහර වෙලාවට අපිට ලැබිච්ච මේ මේ අපේ අපිට උරුම වුණ ආදරයක් නොවෙන්න පුළුවන්. ඔව් අපිට උරුම වුණ ආදරයක් නොවෙන්න පුළුවන්. මේ අපිට අහිමි වෙන ආදරයක් වෙන්න පුළුවන්. නමුත් මිහිදන් කෙරුව ආදරයක් වෙන්න පුළුවන්. මිහිදන් වුණ ආදරයක් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අදහස් මෙතෙන්දී අදහස් කරන්නේ මම අර කලින් කිව්වේ මෙතෙන්දී අර මගෙන් ඉල්ලීමක් කරා විරහව කියන එක මේකට ලොකුවට ඔබන්න එපා කියලා. ඔව්. ඉතින් විරහව ඔබන්න එපා කිව්වට හැබැයි මගේ ඊළඟට මට ඊළඟට කිව්වා හැබැයි මේකේ පුංචි අවසානයේ පුංචි කොටක් දැනෙන්නත් ඕන කියලා. ඔව්. ඉතින් අන්තිමට එතෙන්දී මම මට හිතුණා අපි මේ ආදරය කරද්දී අපි ආදරය කරන කෙනාට වෙනත් මේ වෙනත් පෙම්වතෙක් හිටියොත් ඔව් අපි ආදරය කරන කෙනා ගොඩක් වෙලාවට මේ මේ ගැටලු ප්‍රශ්න ඇති වෙන තැනනේ මෙතන. ඉතින් අපි ආදරය කරන කෙනාට වෙනත් පෙම්වන්තෙක් හිටියොත් ඉතින්දී අපිට ඇති වෙන්නේ මොකද්ද මේ දැනෙන දේ? වේදනාවනේ. වේදනාවක්නේ. හැබැයි මේ වේදනාව කියන එක අමුවෙන් පිට කරේ නැහැ. මේක මේ වේදනාවට సౌందර්ය එකතු කළා කිව්වා. නෑ ඔයා ඒ කමන්නේ මෙතන මෙතන පොඩි පරිත්‍යාගයක් තියෙනවා. මෙතන මෙතන මේක තුල පුංචි පරිත්‍යාගයක් තියෙනවා. මොකද මේ සිතුවම දීලා ඉවරයිනේ. හදවතින් මෙයා දීලා ඉවරයි. හැබැයි මෙයාගේ හිත දන්නවා මේකේ සැබෑ අයිතිකාරය මම තමයි කියලා. මට මේකට සමාන මේක මේ මේ ඒක සමාන කරලා ලිව්ව නෙමෙයි. මට හැබැයි මේක ලිව්වට පස්සේ මට පස්සේදී අහු වුණ තව සින්දුවක් තියෙනවා. ජෝතිපාල මහත්තයාගේ අර මේ මේ මුතු බිහි කරලා අනු රට බෙදනා මුතු බෙල්ලේకి මිනිහද මා ඉන්නේ කියලා කියනවනේ. ඉතින් එතෙන්දී ඒ කතන්දරේම තමයි මම හිතන්නේ ඔය තියෙන්නේ. සමහර වෙලාවට මම දැකපු සමහර ආදර කතා තියෙනවා. අැතර මේක මේ මේ මම මම තර අවස්ථාවක මම දැකපු දෙයක් මම මේ කියන්නේ. මම මම විඳපු දෙයක් නෙමෙයි මම දැකපු දෙයක්. මම දැකලා තියෙන සමහර ආදර කතාවල අපි මේකට මෙන්න මෙහෙම උදාහරණයක් ගමු. තමන්ගේ දරුවෙක් තමන් වදාපු දරුවෙක් අපි හිතමු වැඩි දුර ඈතක නෙමෙයි මේ පේන අල්ලපු ගෙදරට දෙනවා මේ දරුකමට හදාගන්න. ඔව්. එතකොට අර කියන අර දරුවා අර අම්මේ තාත්තේ කියන්නේ අර කෙනාට.
අරගෙන අයිතියක් නැහැ කිසිම විදිහකින් තමන්ගේ දරුවට අම්මා කියන දේ කියන්න අයිතියක් නැහැ හැබැයි සංස්කෘතික වශයෙන් පැවරිච්ච වැඩේ කරන්න බෑ බෑ හැබැයි හැබැයි එහෙම වුණා කියලා හදවතින් අර තියෙන බැඳීම නැති වෙයිද ආත්මීය බැඳීම අමව වෙන්නේ අර අර අම්මට අම්මා කියන වාරයක් පාස මේ අම්මා පිච්චේ ඉතින් අර අම්මට අම්මා කියන වාරයක් පාස අර සැබෑ අම්මා පිච්චේ හැබැයි පිච්චි පිච්චි වුණත් ඒ දරුවට දින සෙනෙහස මං හිතන්නේ අඩු කරයි කියලා. තමන්ට අම්මා නොකෙව්වා කියලා තමන්ට අයිතිය නොලැබුණා කියලා ඒ අම්මගේ තියෙන සෙනෙහස අඩු වෙන්නේ නැහැ. මේ දන්නවා මේ තමන්ගේ දරුවා කියලා. ඒ වගේ ප්‍රේමය තුලත් මම විශ්වාස කරනවා අයිතින් කියන්නේ නැතුව ඕන තරම් විදිහට පෙම් කරලා අනියම් ප්‍රේම සම්බන්ධතා තියෙනවා. ඕනියම් වෙන්න පුනියම් හොවනියම් මම මෙතන ඒ වචනෙච්චර මම නම් මම ඒක දකින්න මම ඇත්තට මම වචනෙට කැමතියක් නැහැ. මොකද ප්‍රේමය කියන්නේ නිත්‍යද මේ 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 පොතකලියන වැඩක්වත් මේක මේ මේක එක හරිම ගෝත් මං කියන්නේ මහා පට්ට ගෝත්‍රිකයි. මොකද මේ පොතකලියුව පමණින් ප්‍රේමය ප්‍රේමී කියන එකවත් අනියම් කියලා මහා පට්ට විදියට සමාජයේ අවුල් කරපු එකවත් ඒක නෙමෙයි කියලායි මම විශ්වාස කරන්නේ. ඒ කියන්නේ ප්‍රේමය කියන හරිම නිදාස්වාදී හැඟීමක්. ප්‍රේම කියන්නේ දැනීමක්. ප්‍රේම මම මෙතන විශ්වාස කරන්නේ උතන නියම්ද අනියම්ද මම කියන එක නෙමෙයි එතන අදාළ වෙන්නේ. සමහර වෙලාවට මේක මේ 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 ප්‍රේමය ප්‍රේමය තුල මේ ප්‍රේමය කියන මේ දේ තුල මේක මේ මේ අපි ගත්තට පස්සේ අපි ඔය කියන්නේ මේ මේ ඕකර මේ මේ මොනවද අපි තාවචනයක් කියන්නේ මේ 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 මේක සාමාන්‍ය අපි සාමාන්‍ය සමාජයේ තියෙන ක්‍රමයට බැහැර බැහැර වෙන සම්මතවාදී ප්‍රේමයක් කියලානේ අසම්මතයක් විදියට දකින දෙයක් තියෙනවනේ එතෙන්දි මං හිතන්නේ මේ මේ නියම් අනියම් එහෙම නැත්තම් සම්මත අසම්මත මේ මේ කතන්දරේට මේ මුල් වෙන්නේ තමන් හදවතින් කරනවා නම් මොන දෙයක් හරි තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කරන මොන දෙයද ඒක ඕනම දෙයක් ඒක සම්මතද අසම්මතද නැහැ හැබැයි සමහරක් වෙලාවල් වලට නීති රාමුන් එක්ක යද්දි අපි මේ මේ බාහිරව අපි හිර කරපු දේ තමයි මේ සම්මතය අසම්මතය කරලා තියෙන්නේ. එහෙම නැතුව මේකේ සම්මතය වෙන්න පුළුවන් මං හිතන්නේ මෙතන අසම්මතේම සම්මතය වෙන්න පුළුවන්. ඔව්. ඒතර මම දකින්නේ නැහැ මං. නෑ මමත් ඇත්තටම මේ ලඟු කරන්නේ නැහැ ඇත්තට මෙතෙන්දි. මමත් ඇත්තටම මේ සම්මත අසම්මතවාදීත්වය ගැන බරපතලව විවේචනය කරපු කවි ඉස්සර කාලෙත් මං බොහෝ මගේ නිර්මාණවල මට ඕන වෙලා තිබ්බ මේ මේ සම්මතය කියන්නේ මහා මිත්‍යාවක් කියන එක. සම්මතයේ ඇතුලේ සත්‍යවාදී බව නැහැ. සත්‍යවාදී ප්‍රවේශයක් නැහැ. සත්‍යවාදී ක්‍රමයක් නැහැ. හැබැයි අසම්මත ඇතුලේ මිනිසු ජීවත් වෙනවා නම් මිනිසු තෘප්තිමත්ව ආදරෙන් ජීවත් වෙනවා නම් ඒක තමයි සම්මතය කියලා අපි විශ්වාස කරන්නේ. ඒක මගේ භාෂණයේ අදහසක් මට දැනෙච්ච කාරණයක්. මම බොහෝ විදිහට සම්මතවාදීත්වයේ එකලට බොහොම ප්‍රශ්න කරපු කෙනෙක්. සම්මතවාදයේ මහා බොරුවක්. ඒක ඇතුලේ මිනිසුන්ට දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ මිනිස්සු එක්ක තැනක හිර කරලා තියෙන බවක් කියලායි අපි විශ්වාස කරන්නේ. ඉතින් ඔබ මට මගේ මැසෙන්ජර් එකට යොම අවසන් කවිය වරු ගණනක් දොඩමළුව හිටි ගමන් අඩු වෙලා වරු ගණන් දොඩමළුව හිටි ගමන් අඩු වෙලා ඕ ඒ මොකද්ද මේ ඔබට මේ වස්තු විශ්ය වෙන්නේ මේක මේක ඇත්තටම මේ මේ අදහස තමයි කවුරුද මේ හොරකම් කළා ඔව් මේ 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 අදහස තමයි අපිට ආදරේ අපි ලැබපු ආදරයක් පෑල දොරින් බැහැල යනකොට දැනෙන දේ මේ තවත් විදිහකට කියනවා නම් අපි කතාවක් අහලා තියෙනවා දිව්‍ය ලෝකෙ ඉන්න දෙවියන්ට චුත වෙන්න කිට්ටුනාට පස්සේ දාඩිය දාලා පොඩි පොඩි අර පෙර ලක්ෂණ ටිකක් පහළ වෙනවා කියලා අපි අපේ මේ මේ බෞද්ධ සාහිත්‍යයත් එක්ක අපි අහලා තියෙනවා අන්න ඒ වගේ පුංචි කතාවක් තමයි මෙතන මේ කියන්නේ මෙතන මේ කියන්නේ අහිමි වෙච්ච ප්‍රේමයක් නෙමෙයි මේ අහිමි වෙන්න ඔන්න වෙන්න තියෙන ප්‍රේමයක මේ තියෙන ලක්ෂණ ටිකක් මේ කියන්නේ මේ තියෙන්නේ මෙතන මේ මේ තියෙන්නේ මේ වරු ගණන් දොඩමළු මේ අපි ආදරය කරන්න පටන් ගත්තට පස්සේ අපිට දවස් යනවා තේරෙන්නේ නැහැ අපි වරු ගණන් කතා කරනවා අපි කොච්චරද කියලා අපිට තේරෙන්නේ අපි සමහර දුරකතනේද එහෙම නැත්නම් අපි ළඟ ඉඳගෙන කතා කරාද අපිට වෙලාව යනවා දැනෙන්නේ අපිට බඩගින්න දැනෙන්නේ අපිට නිදිමත දැනෙන්නේ අර කෙනාගේ සියල්ල සියලු දේ අපි මොසපත් වෙලා මත් වෙලා අපි ඉන්නේ එතකොට ඒ තෙන්දි මේ වරු ගණන් දොඩමළුව එක සැරේම මේ අඩු වෙලා තියෙන්නේ මෙයාට එතකොට නින්දෙනුත් සෙව්ව පෙම නිදු දෙවුලි වෙත පුදලා. ඒ කියන්නේ නින්දෙනුත් මෙයා හෙව්වේ අර ආදරේ. ඔව්. සමහර වෙලාවට මම අහලා තියෙනවා මොකද ඒ කියන්නේ මගේ එක්තරා කාලයක මම කරපු වෘත්තියත් එක්ක ඔව් මේ මම
දුරකතන සමාගමක වෘත්තිය කරන කාලෙදී එතෙන්දී මම දැකපු දෙයක් තමයි මම අහපු දෙයක් තමයි සමහර පෙම්වතුන් පෙම්වතියන් ෆෝන් එක කනේ තියාගෙන එළි වෙනකන් නිදා ගන්නවලු. ඔව්. සමහරලාට ඊට පස්සේ උදේට නැගිටලා ගුඩ් මෝනින් කියලා අර අර කියලා ඒතකොටත් ඒ දෙන්න ලයින් එකේ ඉන්න. මොකද ඒ දෙන්නට ඒ තරම් ඒ ආදරේ ආදරේ දුරස් කරන්න බෑ. මේක මේ ළඟට ලං වෙන්න බැරි ආදරේ මේගොල්ලෝ ෆෝන් එකෙන් හරි සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි එතකොට මෙන්න මේ මේ නිදු දෙවුලි අරගෙන කියන්නේ එතකොට සමහර වෙලාවට අර පෙම්වතියට කිය හරි පෙම්වතිය හරි පෙම්මතා හරි කියන්න පුළුවන් මේ මට චුට්ටක් නිදිමත මම නිදා ගන්නද නිදා ගන්න කියන්නේ කලින් ඕට නිින්ද ගිහිල්ලා සමහරට නිින්ද ගිහිල්ලා වෙන්න පුළුවන් ඔව් සමහර විට ඇත්තටම නිින්ද ගිහිල්ලා වෙන්න පුළුවන් සමහරට ගොරවනෝ වෙන්න පුළුවන් ඔයා නිදිද කියලා අනිත් පැත්තෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඔව් ඉතින් එතෙන්දි ඒකත් එක්කම ඊළඟට තියෙනවා වත්තමක් කරගන්න දුක හුඟක් බර වෙලා මේ දුක වත්තම් වත්තම් කර අපි කියන වත්තම් කරන් යනවා කියලා. රෝගී කුණත් අපි වත්තම් කරගෙන යන්නේ. ඒවා ඒ තරමට මේක මෙයාගේ මේ දුක හුඟක් බර වෙලා තියෙනවා. තප්පරෙත් සැනසීම කවුද කරන්නේ? ඒ කියන්නේ තප්පරෙත් සැනසුනේ මෙතන. මොකද අපි තප්පරයකටවත් අරගෙන අයින් කරේ නැහැ. අපි තප්පරෙත් ළඟ තියාගෙන කුකේනා. එතකොට මෙයාගේ අයින් වෙන්න තමයි මේ ලේස්ති වෙන්නේ. ඒ කියන්නේ මේ සියල්ල වෙනවා. දැන් වහින්න කලින් අකුණු ගහනවා කරවනවා මේ මේ සියලු දේවල් වෙනවා අපිට තේරෙනවා මේ අයින් වෙන්න යන්නේ කියලා මේ අයින් වෙන්න යන්නේ කියලා හිටි තැනම නතර වී හිටි හිත ඇතත් තව බලා ඇවිත් යන ආදරේ නිමිත්තට බය වෙලා අහන්නත් බැරි කමට හදවතත් සිර වෙලා පෙරත් විඳි ආදරේ පෙරදුමුද මේ ලෙස. එතකොට මෙයා මේ මේ ආදරවන්තයාට මේ අත්දැකීමක් තියෙන නිසා තමයි මේ කියන්නේ. ඊට කලිනුත් මේ මට මතකයි පෙම්මතා හොඳ ආදරේ කරපු කෙනෙක් කරලා මෙයා මෙයා අපි අපේ භාෂාවෙන් කියනවා මේ බූට් කාපු පෙම්මතෙක් වෙන්න නැති. ඒ පෙම්මතා කියනවා මේ හිටි තැනම මෙයා හිටි තැනම නතර වෙලා මෙයා මේ මේ තාම බලාගෙන ඉන්නවා. මොකද හැබැයි මේ අවිච්ඡන ආදරේ කියන නිමිත්තට මේ ඇවිල්ලා යනවා කියලා මෙයාගේ හිත කියනවා මේ ආදරේ කියන්නේ ස්ථිර දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා යනවා. මේ නිමිත්තට මෙයා බය වෙලා තියෙනවා. හදවතත් හිර වෙලා. ආදරේ කියන්නේ මට හිතෙන්නේ ඇවිල්ලා යනවා. දැන් සමාජයේ දැන් අපි ගනිද්දි දැන් අපි දකින්න මිනිස්සු විවාහ වෙනවා, මේ දේවල් කරනවා, ආදරෙන් ඉන්නවා, ඒ ඔක්කොම දේවල් කියනවා. දැන් ඔය බොහෝ නිර්මාණවල මම දකින කාරණයක් තමයි ඇවිල්ලා යනවා. වෙන් වෙනවා. අනේ අවිල්ල නිකන් මේ මනෝමූලිකව ඉන්න පුළුවන්ද මට ආ ඔබේ සිහිනයත් එක්ක ඉන්න පුළුවන්ද ඒව බොහෝ දුරට යථාර්ථවාදී ප්‍රේමයක් නෙවෙයි හැබැයි අපි මේ මහ පොළොවේ බොහෝ දුරට අපි දකිනවා යථාර්ථවාදී ප්‍රේමයද කියලා මට තේරෙන්නේ නැහැ මිනිස්සු කොහොම හරි මේ අගහිඟ කම් ප්‍රශ්න ගැටලු මේ දරුවන්ගේ ගැටලු මේ ඔක්කොම තියාගෙන මිනිස්සු කොහොම හරි මේක නඩත්තු කරගෙන කරුමයක් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු කොහොම හරි මේක නඩත්තු කරගෙන ඔහෙ යනවනේ. දැන් ඔබගේ නිර්මාණවල මට දෙරිච්ච දේ තමයි යථාර්ථයේ පොඩ්ඩක් ගැළවිලා ගිහිල්ලා නේද? යථාර්ථයේ ඔබ නැහැ. ඇත්තටම නිර්මාණය තුළ මම කලින් සඳහන් කරේ මේ නිර්මාණ තුළ මම උත්සාහ කරන්නේ මේක සුන්දර පැත්තක් විතරයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. මෙතන සුන්දරත්වයේ තුළ තියෙන සුන්දරත්වය හෝ අසුන්දරත්වයේ තුළ තියෙන සුන්දරත්වය මේ පෙන්වන්න හදන්නේ. දැන් මේ මේකෙත් අන්තිමට තියෙන්නේ මේ දරන්නම බැරිම තැන මම තනි වෙලා කියා අහන්නත් හිතුණ නුඹ මගේමද පණ කියා විඳින්නත් පුරුදු දුක හිතට මගේ හුරු නිසා ඉඳින්නම් කිසිත් මම නොදෙනා ලෙස මෙදා හැබැයි එතකොට මේ 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 කියන්නේ මෙන්න මෙතෙන්දි මේ කියනවා මෙතෙන්දි මෙතන රසරක මට නොදෙනා ලෙස මිනිස්සු කොහොමද මිනිසුන්ගේ හිත ඇතුලේ නොදෙනෙන්න ජීවත් වෙන්නේ කියන එක ඒක ප්‍රශ්නාර්ථයක් නේද නොදෙනෙන්න ජීවත් වෙනවා කියලා කියන එක ඇතුලේ දැන් අපි කියමු විවාහ කාන්තාවක් ඉන්නවම අපි ආදරය කරනවා ඇයට ඔබත් විවාහකයි මමත් විවාහකයි කියලා කියමුකෝ නිකන් එතරම්දී එයාගේ හිතේ අපි නොදෙනෙන්න ජීවත් වීම කියලා කියන්නේම මරණයට අතවැණීමක් නෙවෙයි නොදෙනෙන්න ජීවත් වීම කියන්නේ සමහර වෙලාවට අපිට නොදෙනෙන විදිහට ජීවත් වෙන්න වෙන අවස්ථා වෙන්න පුළුවන් ඔව් සමහර දේවල් එක්ක සමහර ප්‍රශ්න එක්ක සමහර ඇති වෙන දේවල් එක්ක අපිට නොදැනුණ ලෙස ඉන්න සිද්ධ වෙන්න පුළුවන්.
අපි සමහර වෙලාවට ඒ නොදැනෙන ලෙස ඉඳීම තුල අපි මේකට තවත් විදිහකට කියන කාලයට බාර දෙනවා කියලා කියන්නේ. ඔව්. අපි යම් කිසි දෙයක් මේක කාලයට බාර දී ඉඳීම තමයි මේ නොදැනෙන ලෙස ඉඳීම කියලා මෙතෙන්දි මේ අදහස් වෙන්නේ. ඉතින් එතනින් සමහර වෙලාවට උත්තරයක් ලැබෙන්නත් පුළුවන්. මේ උත්තරේ හොඳ උත්තරයක් වෙන්නත් පුළුවන් නරක උත්තරයක් වෙන්නත් පුළුවන්. මම එක්තරා තැනකදී මම ඇහුවා ප්‍රේමයට මේ 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 ප්‍රේමයේ බලෙන් අල්ලගන්න එපා කියලා කියනවා. ප්‍රේමයේ බලෙන් ඉර කළා තියාගන්න එපා. ප්‍රේමයේ අතාරින්න. ප්‍රේමයේ ඇතෑරියට පස්සේ මේක තමන්ට උරුම නම් මේක තමන්ගේ ළඟ රැඳෙන ප්‍රේමයක් නම් මේක රැඳි. හැබැයි මේක යන ප්‍රේමයක් නම් මේක යනවම තමයි. යන ප්‍රේමය කවදාවත් බලෙන් නතර කරගන්න නරකයි. යන ප්‍රේමයට යන්න දෙන්න ඕන. බලෙන් අල්ලගත්තොතින් අපි හිතමු අපි කොහොම හරි මොනම හරි කරලා අපි මේ ප්‍රේමය බලෙන් අපිට නතු කරගෙන තියාගත්ත කියලා. හැබැයි කවදක හරි දවසක් එනවා මේ ප්‍රේමය ආපහු පුපුරලා යන දවසක්. ඒක නිසා හොඳම දේ තමයි යන ප්‍රේමයට යන්න දෙන්න ඕන, නිදහස දෙන්න ඕන. එතකොට ඉන්න ප්‍රේමයේ ළඟ රැඳේ. අපි වමනා කිනානේ අපිත් එක්ක ජීවත් වෙන්නේ. අපි එපාගෙන අපි යොදාලා යයි. ඒක නිසා ඒ දෙයට ඉඩ දීලා පෙම් කරෝති මම හිතනවා මේ ගොඩක් ප්‍රශ්න අඩු වෙයි කියලා. මගහැරේ කියන. ඔව් අද දවසේ තතරම අපේ මේ සාහිත්‍ය කවිය ਵਿਚාරය සහ ඉතිහාසගත කාරණාවන් ගැන අපි බොහෝ විදිහට ටීවී දවන මාධ්‍ය ආයතන විදිහට අපි බොහෝ විදිහට හරිම කැමති මිනිස්සුත් එක්ක බොහොම මේ මානව ජීවිතයක් ගත කරන්න. දැන් අපේ රටේ මිනිස්සු මානව ජීවිතයක් ගත කරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මානව ජීවිතයකට උරුම වෙන මාධ්‍ය සමාජයක්වත් මිනිස්සු තුළ ඔළුව හැදෙන්නේ නැහැ. ප්‍රේමයට අපි ලාංසු තියෙන ප්‍රේමය කියන්නේ හරි ගනුදෙනුවක් කියලා කියන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ ලංකාව වගේ රටක. මා අතිශයම කැමති බොහෝ දුරට අපි දකිනවා විවිධ රටවල් වල ඇවිල්ලා මේ මිරිස් මාතර විවිධ සංචාර කලාපවල විදේශිකයන් අත්විඳින ආදරණීය ලෝකය අතිශයම ගනේදී අපිට හරිම මේ පුදුමාකාර උත්තේජනයක් ගෙන දෙනවා. මොකද කොයිතරම් ප්‍රේමයේ නිදහස ඊදවල අත්විඳිනවද කියන කාරණේ. ඉතින් අපි උත්සාහ කරන ටීවී දකුණු මාධ්‍ය ආයතන විදිහට මේ මේ මිනිසුන්ගේ මානව ධර්මතා තමයි ප්‍රමුඛතම ධර්මතාව වෙන්නේ. ඒක තමයි අපි මේ මහා විකෘති වෙච්ච අංග විකල වෙච්ච සමාජ ධාරාවක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට එදා තිබුණා පැලේ කොටේ හේනේ මහා සෞන්දර්යාත්මක ලෝකයක් තිබ්බා. ඒක නිර්මාණාත්මක ලෝකයක්. ඒ නිර්මාණාත්මක ප්‍රවේශයක් තිබුණා. ඒ ප්‍රවේශයෙන් අපි බිඳිලා ගියපු ලෝකය අතිශයම ඛේදනීය විඳවන සුළු ජීවිතයක් බවට පත් වුණා. අන්න ඒක ඇතුලේ අපි නූතනයන් විදිහට අපි හේනේ පැලේ ජීවත්වයේ සරල ජීවිතය ඇතුලේ මිනිස්සු අත්විඳිච්ච පුදුමාකාර ලස්සන ලෝකය ඇතුලේ ප්‍රේමයේ විරහව පුදුමාකාර ලස්සන විදිහට මිනිස්සු වින්දනය කරා. ඒ වින්දනාත්මක අවකාශයන් නූතනයන් විදිහට ඔබට ගේන්න තමයි අපි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට අපි උත්සාහ කරන්නේ. ඒකේ තවත් දිගහැරුමක් තමයි අපි පූර්ණ සහෝදරයත් එක්ක අද දවසේ අපි සාකච්ඡා කරේ. ඔහුගේ නිර්මාණාත්මක ආවේශණය, නිර්මාණාත්මක ප්‍රකාශනය, ඔහු විවිධ කවීන්, ඔහු විවිධ අයට කරපු නිර්මාණාත්මක ගීතයන් අලලා අපි මේ මානව සමාජයේ මානව භාවිතාව මිනිසු තුළට ආරෝපණය කරන, මිනිසු තුළට වද්ද ගන්න තමයි අපි ටීවී දකුණු මාධ්‍ය ආයතන විදිහට මේ කරන ව්‍යායාමය. දැන් රාත්‍රී සාමාන්‍යයෙන් අට පහ වෙලා අටමාර දක්වා වෙනවා. මේ රාත්‍රියේ ඇතුලේ ඇහෙන රැහැයි හඬ ඒක ඇතුලේ ඔබට ජීවිතේ කියා දෙන්න තමයි අපි උත්සාහ කරන ටීවී දකුණු මාධ්‍ය ආයතන. අපි බොහෝ ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක ඉන්නේ පිටරට දේශයන් වල. අපි බොහෝ විදියට කැමති ඔබත් එක්ක අපේ රටේ තුල ජීවත් වෙන මිනිස්සු බව ඔබට පිටරට හිටියත් විදේශ රටවල හිටියත් දැනෙන විදිහේ ලෝකයක ජීවත් වෙන තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් එවැනි සමාජ තලයක් ඇතුලේ අපි කොයිතරම් දේවල් මේ ඇතුළට ගෙනවත් අර්බුදයක් ඇතුලේ අපි රට ජීවත් වෙනවා. හැබැයි අපි විවර කරගත යුතු ලෝකය මෙයයි කියලායි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි අපි ටීවී දකුණු මාධ්‍ය ආයතන විදිහට මේ දිනවල ගෙවතු වගා වැඩසටහන් වේවා. මිනිසුන්ගේ ධෛර්ය සම්පන්න මිනිසුන්ගේ ජීවිතය ගෙනෙන වැඩසටහන්, දුකින් මිනිසුන් ජයගත්තු මිනිසුන්ගේ ලෝකයේ විවිධ සංස්කෘතික කාරණාවන් ඔබ වෙත ගෙනල්ලා මේ පිටරටක ජීවත් වන
නෑ අපි මේ ලංකාවේ තුල ජීවත් වෙනවා කියන කාරණාව ඊන තමයි අපි අදහස් කරන්නේ ඔබට ඇත්තට පූර්ණ සහෝදර අවසාන වශයෙන් මේ ලෝකයට අපි කරන්න ඕන මේ නිර්මාණාත්මක දේවල් නොවේද ඒ කියන්නේ අවසාන විදියට ඔබට අපි ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකක්ද ඇත්තටම මිනිස්සු විදියට අපි පුරවැසියෝ විදියට මේ රටට ගේන්න ඕන సౌందර්ය කලාපය මේක නොවේද विश्वास करें सौंदर्यकन दे गुड़नगीम तुम मनुष्य जीव आगे इतना हेमदेम गुडरगन बोलवा सौंदर्यात्मक मिनीस्सु कलात्मक देवल सीतुवीर मिनीस्सु हेम वेले मलुद्देवल सुहागिनी ये कलावकन दे मम्मिकिया गीत गायन की रीमान पदरचना चित्रेमनेलात्मक जीवत्शीलीशीलिवक्तिनोनदेखरतरी भूम सौंदर्य सौंदर्य मुखद हेमदेम विदिन्न हेकिवती हदवता समाज घटे यहाँ सिद्धवेन्नी नह यहाँ पता पमन सिद्धवेन्नी हेम मिनीसुपीरसा बिहिकिरी मतुल हेम समाज बिहिकिरी मतुल समाज खवदावत पल्हाटे अन्य समाज नेगेटिव खवदावत समाज पल्हाट गिहिल्ला पल्हाइंग तवत् पल्हाटे तत्व पत्न्न है यम किसी तरह කට උස්සලති යන්න පුළුවන් සමාජයක් තමයි මේ කලාත්මක ඇහැක් තියෙන සෞන්දර්යයත් එක්ක ජීවත් වෙන මිනිස්සු තුලින් ගොඩ නැගෙන්නේ. ඉතින් එතකොට දැන් අද වර්තමානයේ තියෙන ගැටලුත් එක්ක බැලුවත් මම හිතන මම විශ්වාස කරනවා සෞන්දර්යාත්මක මිනිස්සු හිටියනම් අපි ඔය කතා කරන පාර්ලිමේන්තුව ඇතුලේ සෞන්දර්යාත්මක මිනිස්සු නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. එහෙම මිනිස්සු ඉන්නව අතලොස්සක් ඉන්නව නමුත් බහුතරයක් वर्तमान में प्रश्न मंगित बोहो दुट अडवेन्न हदवत्न बोरवे हदवत्जेन මේක තමන්ගේ හදවතින්ම හදවතට එකඟව කියන වචනේ ඉඳලා කරන ක්‍රියාව ඉඳලා හදවතට එකඟව කරන කෙනා සෞන්දර්යයෙන් පිරිච්ච මනුස්සෙක්. එහෙම කෙනාගේ දුනි කවදාවත් වරදක් වෙන්නේ නැහැ. එහෙම කෙනා කවදාවත් සමාජයට අවැඩක් කරන්නේ නැහැ. සමාජ දියුණු වෙයි, හෙට ලෝකය යහපත් වෙයි. ඉතින් ඒක තමයි මට අවසානෙට කියන්න තියෙන්නේ. ඔව්. අද දවසේ අපි මේ පටිගත කිරීම රාත්‍රියේ දිසිල් කරන උදේ ඉඳලාම වැඩසටහන් කරලා निर्माणात्मक देवल बहु देवल कवि गीत रचना करना මේ ප්‍රදේශයේ ජනප්‍රිය කරේ. ඉතින් ඔබටත් අපි ඔබේ ජීවිතයේ කලා ලෝකයේ වඩාත්ම යහපත් තැනකටපත් වේවා කියලා ප්‍රාර්ථනා එකතු පහදු කරමින් අද දවසේ අපේ ටීවී දකුණ සාහිත්‍ය ලෝකයේ තුලින් අපි අදට සමු කරනවා බොහොම ස්තුතිය අදිත් අපිත් එක්ක රැඳී සිටියට අපි මේ විශාල කාලයක් අරගෙන ඔබගේ මේ මනස හදවත වඩා ලස්සන ලෝකයක් වෙත විවර කිරීමේ අදිෂ්ඨානය ඇතුලේ තමයි මේහැම කටයුත්තක් සිදු කරන්නේ. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක බොහොම හදවතින් ආදරයෙන් රැඳී සිටි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. ගලුම් අයියා ඔයාටත් ඒ වගේම ටීවී දකුණ මේ ආයතනයේ මේ හැම දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මටත් මේ අවස්ථාව ලැබලා දීපු එක ගැන බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.